පැදමුලින් ආපු පුස්තකාලාධිපති කෙනෙක් මේ මේවට සම්බන්ධය කියපුවාම හිටපු ජනාධිපති කෙනෙක් කිව්වොත් එහෙම මහින්ද මහත්තයනි. ඔබ තමයි මේ කංජිපාන ඉම්රාන් එක්ක ක්ලබ් වසන්තයේ ඝාතනයෙන් පස්සේ සාදයක් දාපු පොලිස් නිලධාරියා කියලා. මේ தත්ත්‍ය මම ආවට පස්සේ සමනය වෙයි කියලා තමයි මම හිතුවේ. ඇත්තටම මේ මාකුපුරේ මදුෂ්‍ය ඝාතනය කරන්නේ කවුද? මහමලගරුලින් වෙන කංජිපානි මේ වැඩේ නතර කරන්න කියලා මට ත්‍රෙඩ් කරන්නේ. පොලිසිය ඇතුළත් මේ ඔබේ රාජකාරියට බාධා කරපු පුද්ගල හිටියා කියන කාරණාවද? එතන පොඩි ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා. මොකද මගේ ආරක්ෂාව ගැටළු සහගතයි කියන தත්ත්‍ය එතුමට තේරුණා. මේ සාජෙන්වරු වගේ උඹටත් ගහනවා කියලා කිව්වා. ඒක මගේ බිරිඳට ඇහුවා. හරක්කට සීඑජීකින් පලා යාමේ විමර්ශනය සම්පූර්ණ මම කළේ. එදා ආවා ඉතින් ඒ සමුගැනීම හරිම දුකයි. මොකද මේ මන් දන්නේ අදටත් ඉතින් දරුවලා වයිෆ් බලන්න පුළුවන් හැකියාවක් තියෙද නැද්ද කියන්නේ. ඒක සංවේදී කාරණයක් නේ. ඒ කියන්නේ ඔබව සම්බන්ධ කරලා යම් ආකාරයකින් මේ සලසුම් සහගතවද මේ ඔබව මේකට සම්බන්ධ කරන්නේ? මාතියකුත් අද පී වෙලා මම කංජිපානේට වැඩිය ඇඟපත හයිය තියෙන මිනිස්සු දෙකට නමලා පොලිසියට ගෙනල් තියෙනවා. මගාධිපති කෝට්ටි නගරාධිපති ජනක රණෝග මහත්තයාගේ ළමයා මරණා කියලා කෝටි පහක තප්පන් කේස් එකක් කරා. මම දන්න විදිහට ඉස්සරහට නම් නඩු එකක්වත් දිනන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. අද මේ කතාව මම කියන්නේ මම ආයතනයෙන් එළියට ආපු නිසා. මේ මගේ සර්විස් එක තියෙන හැමෝගෙම වැඩිම ලකුණු තියෙන මට ලකුණු තිබ්බ මට ඉන්නේ සීබේ පොලිසියක්. ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ඔබ මොකද්ද ඔබේ විමර්ශකයක් විතර ඔබේ කියවීම මොකද්ද? ඒකේ ප්‍රතිඵලය තමයි ඔය පොඩි පොඩි මිනිස්සු මැරෙන්නේ. මම මුදශරීරාගාරයට ගිහිල්ලා පරීක්ෂා කරා. මුදශරීරාගාරයෙන් මේ පිනිය නැහැ. සතියක් විතර අපි ගාව ඉන්නකොට එයාට එනවා ලේ වමන යනවා බඩ යනවා සික්ක කැදලා. ඒලාට කොළඹ බම්පින් තිබුණන්නේ ওই වයසක ආච්චිලා අම්මලා තමයි විතරනේ යාලා ඇකියුස්ලා දෙන්නේ. ඒ කට්ටිය මාස 3ක් යනකොට මත්ද්‍රව්‍යයෙන් ගැලුණා. ඔය රට ගියාට ගෑණි ළමයි මෙහෙණි ඉන්නේ කියලා මැසේජ් එකක් තිබ්බා. මට වෙන්න දෙයක් නැහැ. මට බිරිඳ දරුවා ගෙදර අය මොන හරි සිද්ධියක් වුණොත් ඒක සිද්ධියක් වෙන්න නොවි බලා ගන්න කියලා තමයි මිනිස්සුන් ඉල්ලන්නේ. අද ඉල්ලන්න කෙනෙක් නැති තත්ත්වෙට මම පත් වෙලා අයිබුවන්. ඔබ දැක්ක පූර්ව ප්‍රචාරක පටේ අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ මේ දිනවල බොහෝ දෙනෙක් කතා බහ කරන ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොලකරු කියලා චෝදනා එල්ල වෙන කංජිපානි ඉම්රාන් එක්ක බෝට්ටුවක සාදයක් දාපු ලංකාවෙන් ගියපු IP කියලා කියවෙන අපේ පොලිසියේ හිටපු කීර්තිමත් නිලධාරී කියලා පොලිසිය පැත්තෙන් කියවෙන පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. මොකද්ද මේ සහසම්බන්ධතාවය? අපි දැක්කා ඔබේ හඬපටයක් බොහෝ දෙනෙක් අතරේ සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වුණා. ඔබ සහ කංජිපානි ඉම්රාන් අතර ඇතිවෙච්ච දෙබසකට අදාළව ඊට පස්සේ කියවෙනවා මේ ඔබ තමයි මේ කංජිපානි ඉම්රාන් එක්ක ක්ලබ් වසන්තයේ ඝාතනයෙන් පස්සේ සාදයක් දාපු පොලිස් නිලධාරියා කියලා අපි දැක්කා ජාතික පුවත්පතක පවා මේ කරුණු වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ ඔබ ලංකාවේ ජනතාවට කරේ සම්දර්ශනයක්ද? මොකද්ද මේ සිද්ධ වුනේ? ඇත්තටම මේ ගැන පැහැදිලි කරන්න තමයි මම විරුද්ධ මාධ්‍යට ආරාධනා කරේ. ඒක සම්බන්ධව ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම කියන්න ඕන මම තර්ජන කීපයක් මැද්දේ තමයි රටේ රස්සාව කරේ ලංකාවේ කොළඹ විශේෂයෙන්. එතකොට මේ තර්ජන හේතුවෙන් මගේ ආරක්ෂාව නැති හින්දා තමයි මම ලංකාවෙන් ආවේ. ලංකාවෙන් ඇවිල්ලා අදට මාස 5ක් වෙනවා. මම මේ தත්ත්‍ය මම ආවට පස්සේ සමනය වෙයි කියලා තමයි මම හිතුවේ. නමුත් පහුගිය දවස්වල විශේෂ කතාබහකට ලක් වුණා ක්ලබ් වසන්තගේ ඝාතනය. ක්ලබ් වසන්තගේ ඝාතනය මේ වෙනකන් තාම ඒක සම්බන්ධ සාර්ථක විමර්ශනයක් කරලා නැහැ. මට පේන විදිහට ඒක ලංකාවම දන්නවා.
නමුත් මේක දැන් දින කීපයකට පස්සේ එම් ඝාතනය දින කීපයකට පස්සේ ඉරිදා දිනේ සිළුමිණ පත්තරේ ලොකු ආටිකල්යක් යනවා මේ සිද්ධියට සැකකරන කංජිපාන ඉම්රාන් සමග ප්‍රංශයට ආපු පොලිස් පරීක්ෂකවරයා ඉතාලියේදී සාදයකට සම්බන්ධ වුණා කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මම මගේ ජීවිතයේ මගේ දරුවට මගේ පෞලිස් අනිද්දේ වලටත් වඩා මම මගේ කීර්තිනාමය පිළිබඳව මම සැලකිල්ලක් දක්වපු නිලධාරියෙක්. මොකද මම ලංකාවෙන් ආවෙත් මගේ කීර්තියට හානියක් කරගන්න බැරි හින්දා. මොකද මම අවුරුදු 13ට කරන්න පුළුවන් පොලිසියේ කරන්න පුළුවන් උපරිමයෙන් කරලා ආවේ. මොකද මම බාධා කිරීමක් කරනවා මේ මට කියන්න ඔබ ඔබ ලංකාවේ ඉඳලා ප්‍රංශයට එන්න කලින් මොකද්ද ඔබ දරපු තනතුර ඔබ විටින් විට ප්‍රවෘත්ති ඔස්සේ අපි ඒ පිළිබඳව දැනගත්තා. නමුත් මම කැමති මේ සාකච්ඡාවේ දී කාරණා මතු කරගන්න තියෙනවා කොළඹ අපරාධ කොට්ටාශයේ මගේ තනතුර වෙලා තිබ්බේ කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති වෙලා තමයි මම හිටියේ. එතකොට රාජකාරී කරේ කොළඹ ආශ්‍රිතව තියෙන පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමයි මගේ රාජකාරිය ඉදිරියට තිබ්බේ. ඒ සම්බන්ධයෙන් පහුගිය කාලේ ජාතික නාලිකාවල පවා වාර්තා වුණා 2023 අවුරුද්දේ වැඩිම මනුෂ්‍ය ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වැඩිම ගිනි අවි වැඩිම ජීව අත්බෝම්බ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්ත නිලධාරියා කියලා ජාතික නාලිකාවල පවා පළවිලා තියෙනවා. එතකොට මා කඳුරේ මදුෂ් මිය යන්නේ මොහොත වෙනකොට ඒ වෙනකොට ඔබ කොළඹ අපරාධ කොට්ටාශයේ රාජකාරිය යෙදෙන වෙලාවක තමයි මා කඳුරේ මදුෂ් මිය යන්නේ. දැන් මුල් අවස්ථා මගේ සේවා කාලයේ වැඩි කොටසක් මම කොළඹ අපරාධ කොට්ටාසේ තමයි රාජකාරී කරේ. නමුත් ඒ අවස්ථාව වෙනකොට මම හිටියේ වෙනත් ආයතනයක. ඊට පස්සේ තමයි මම කොළඹ අපරාධ කොට්ටාසේ නැවත පැමිණියේ. ඇත්තටම මේ මාකුදුරේ මදුෂ්‍ය ඝාතනය කරන්නේ කවුද ඔබ ඔබ හිතන විදිහට? ඒක විමර්ශනයක් යනවා තාමත් කරගෙන යනවා. මා ඒක ක්‍රියාන්විතයේදී තමයි මිය යන්නේ. මොකද මත්ද්‍රව්‍ය වැටලීමකට යනකොට ඒ සිද්ධිය වෙන්නේ. ඒ සම්බන්ධ විමර්ශනයක් කරන හින්දා මොකද මම විමර්ශනයේ සහභාගී වෙන්නේ නැති හින්දා මට ඒ සම්බන්ධයෙන් කියන්න බෑ. සාමාන්‍යයෙන් දැන් පාතාලේ සහසම්බන්ධතාවයන් ගොඩනැගිලා තියෙනවා. දැන් ඔබත් එක්ක අපි දන්නවා මේ ඔබ ඔබට කංජුපාන ඉම්රාන් වෙලාවක කතා කරලා දුරකථන ඔස්සේ තර්ජනයක් කරනවා. ඒ මොහොත වෙනකොටත් අපි අපි හඬපට ඇහුවට පස්සේ අපිට තේරෙනවා යම් මීට පෙර අවස්ථාවලදීත් ඔබත් සමග යම් ආකාරයක ඔහු මේ මේ ගනුදෙනු කිරීමකට උත්සාහ කිරීමක් හෝ කතාබහ කිරීම උත්සාහ කිරීමක් සිද්ධ කරලා තියෙන බව. මොකද්ද මේ සම්බන්ධතාවය? මේ සම්බන්ධතාවයට මුල්ම හේතුව තමයි වෙන්නේ මම මේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම කියන එක ගහකට පොත්ත වගේ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ලංකාවේ කොළඹ ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කට්ටිය අල්ලපුවාම මගේ සහනයක් හම්බුන්නේ නැහැ. එයාලට මොකද මේ ජාවාරම කරන්නේ? මම කොයි වෙලාවකවත් කුඩු පැකට් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙකුට, එතකොට ගංජා පැකට් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙකුට ඒ පානේ සූරුව වෙච්ච කෙනෙකුට නඩුවක් පැවරුවේ නැහැ. එතකොට මම ගොඩක් වෙලාවට බැලුවේ ජාවාරම් කරන එයා ගත්තේ කොහෙද කියලා බලලා එයාව ගිහිල්ලා අල්ලගන්න තමයි ආවේ. ඒ අනුව ඒ ලින්ක් එකේ ගියාට පස්සේ මේ ජාවාරමේ හැමෝටම මාව එයාලගේ ග්‍රහණය නතර කරගන්න බැරි වුණා. ඒ අවස්ථාවේ තමයි මේකේ ප්‍රධාන සැකකරුවක් වෙන මේ ජාවාරේ ඉන්න මහමලකරුවෙක් වෙන කංජිපාණි මේ වැඩේ නතර කරන්න කියලා මට ත්‍රෙඩ් කරන්නේ. හරි. ඔබ ඔබ ලංකාවෙන් එන්නේ ඔබට රාජකාරී කරන්න පුළුවන් වටපිටාවක් ලංකාවේ නැහැ කියන කාරණාව කියලා. විශේෂයෙන්ම ඔබ පොලිස් නිලධාරියෙක්, ඔබ කියනවා ඔබට රාජකාරී කරගෙන යන්න පුළුවන් කමක් නැහැ සිස්ටම් එක ඇතුලේ කියලා. එතකොට ඒ හරහා ඔබ නොකියා කියන්නේ පොලිසිය ඇතුළත් මේ ඔබේ රාජකාරියට බාධා කරපු පුද්ගල හිටියා කියන කාරණාවද? එතන පොඩි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මොකද සමස්තයෙන්ම දන්නවා අද සර්වසාධාරණ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ රටේ. ඒක ක්‍රියාත්මක කරන නිලධාරියෙක් හැටියට මට ඒක හදවතට ගැඹුරව මට ඒක කරන්න බෑ ඒ தত্ত্বය. මොකද මට සුවිශේෂී ආරක්ෂාවක් ලැබුණා කොළඹ අපරාධ කොට්ටාසෙදි. විශේෂයෙන්ම මොකද මම ආධුනික කාලේ ඉඳන් මාව පුරුදු පුහුණු කරපු, ඒ වගේම මගේ හැම ක්‍රියාන්විතයකටම සහාය දුන්න ස්ථානාධිපතිවරයා තමයි අවසන් මොහොතේ මං ලංකාවෙන් එනකොටත් ඒ අධ්‍යක්ෂකතුමා වෙලා හිටියේ. දැන්වත් එතුමයි ඉන්නේ. එතුමාටත් තේරුණා මගේ මේ මගේ ආරක්ෂාව ගැටලු සහගතයි කියන தත්ත්වය එතුමාටත් තේරුණා. මොකද මත්ද්‍රව්‍ය ජාවාරම කරන පුද්ගලයන්ට ඕන දෙයක් කරන්න ලද්ද ලංකාවේ සල්ලි දීලා ඕන දෙයක් කරන්න පුළුවන් தත්ත්වෙට වැටිලා තියෙනවා. එතකොට එතුමා මට දරුවෙකුට වගේ සැලකුවේ. එතකොට එතුමාටත් තේරුණා මේ ප්‍රශ්නේදී
මට ආරක්ෂාව නැහැ කියලා. ඒ වගේම එතුමාට වඩා මට තේරුණා, මගේ බිරිඳට තේරුණා මගේ ආරක්ෂාව නැහැ කියලා. මොකද මට තර්ජන කීපයක් මැවිලා තිබ්බ ඊට වැඩි ජාවාරම්කාරයෝ කප්පාහු ගන්න කල්ලි වලින් තර්ජන කීපයක්ම තියෙනවා. ඒවා පිළගස්සලා කියන්න පුළුවන් තත්ත්වේ තියෙනවා. කවුද? ඒ වඩා අපි දැන් හෙලි කරමු, ඔබට අවස්ථාව දෙන හෙලි කරන්න කවුද කියලා. උදාහරණයක් ලෙස කියනවා නම් කොළඹ සංවිධානාත්මක අපරාධයේ හිටපු ස්ථානාධිපතිවරයාට ඔහුගේ ගෙදරට ගිහිල්ලා ළමයි ගැන කියලා බය කරලා යන එන පාරවල් ගැන කියලා හිටපු නිලධාරියාට තර්ජනය කරන මෝදර නිපුණ කියලා මොට්ටක්කුළි ප්‍රදේශයේ මේ ව්‍යාපාර මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් කරනවා. නමුත් විදේශ රටවල නම් තමයි මේක කරලා තිබ්බේ. ඒ සම එහිදී ඒ නිලධාරියා යම් පසුබෑමකට ලක් වුණා. මොකද තමන්ගේ දරුවා කුඩා දරුවෙක් හිටියේ. ඒ සම්බන්ධයෙන් ඒ පුරප්පාඩු තනතුර තමයි මාව අධ්‍යක්ෂතුමා බත් කරේ. ඒකෙන් තමයි මගේ රැකියාව පටන් ගත්තේ. එතකොටම ඒ සිද්ධියෙන් පස්සේ මම වැඩ බැර ගන්න දවස් දෙකක් යනකොට මට තර්ජන එනවා. නමුත් ඒ එයාගේ ජාලය අල්ලගෙන යනකොට මට එයාගේ ළඟම වැඩ කරන ළඟම කටයුතු කරන කට්ටිය වෙනත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මට අත්අඩංගුවට ගන්න ලැබුණා. ඒ කියන්නේ මෝදර නිපුණ කියන පුද්ගලයාගේද? ඔව්, මෝදර නිපුණ කියන පුද්ගලයාගේ. මම මොකද කොළඹ වැඩ බාර ගන්නකොට 17කට මර්ඩර් 3ක් විතර වුණා. ඊට පස්සේ මම රාජකාරී කරපු කාලය තුල එකම මනුෂ්‍ය ඝාතනයක් වත් නොවෙන්න මම වග බලාගත්තා. ඒ මගේ ටයිම් පීරියඩ් එක තුළ මම ඒ කාලේ මම බොහොම දවසකට පැය 16ක් 18ක් මගේ බිරිඳ දන්වා එක මම 18ක් විතර රාජකාරී කරනවා. ඒ මගේ කැපවි මේ ඒක ඒ අතරේ මගේ සහායකිටම නිලධාරිනුත් ඒ සඳහා දායකත්වයක් දුන්නා. එතකොට මම ඒ කොළඹ ප්‍රදේශයේ පරිස්සම් කරන ගමන් අපි කොළඹින් එළියට ගිහිල්ලා විමර්ශන ගණනාවක් කරා. පෑලියගොඩ ප්‍රදේශය, දකුණ මිදිගම, මාතර ගාල්ල, ඊට අමතරව මට ওই අතරතුර දින කීපයකට පස්සේ ওই තර්ජනයෙන් දින කීපයකට පස්සේ මට අත්අඩංගුවට ගැනීමට ලැබුණා. මට සැකපිට ගත්ත සැකකරුවකින් අත්අඩංගුවට ප්‍රශ්න කිරීමෙන් දුනුමාලි සරත්ගේ ඝාතනයේ ප්‍රධාන වෙඩිකරු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ලැබුණා. ඊට මාස කීපයකට මාස 3කට වගේ කලින් සිද්ධ වෙච්ච එකක්. ඒක නොවිසුදුණු අපරාධයක් ලෙස තමයි නම් කරලා තිබ්බේ. මොකද විමර්ශනය ඒක වෙලා තිබ්බ ගල පිට මඩ පොලිස් වසමට කෑගල්ල දිස්ත්‍රික්කයේ. එතකොට ඒ විමර්ශනයේදී කරගෙන යනකොට මට ඒ විමර්ශනයේ දිගින් දිගට කරගෙන යනකොට මට දැනගන්න ලැබුණා මේක මේ මේකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙනගෙන යාමේදී මෝදර නිපුණට ළඟින් මාසය කරපු කිම දිනක අත්අඩංගුවට ගන්න ලැබුණා. ඒකට ඒ අනුව මෝදර නිපුණ මට දුරකථනයෙන් සම්බන්ධ වුණා. ඊට ඉස්සෙල්ලා මටත් මෝදර නිපුණ තර්ජනය කරා මේ වැඩේ නතර කරන්න කියලා. ඊට පස්සේ මෙයා හම්බුණාට පස්සේ මම ආයෙ කතා කරලා මට කතා කරාට පස්සේ එදා මගෙන් සමාව ගත්තා ආයෙ මේ දේ වෙන්නේ නැහැ කියලා. මොකද ඒ වෙනකොට අපේ අධ්‍යක්ෂවරයාට පවා මේ හිටපු ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම දිගින් දිගට ගිහිල්ලා ඒ තත්ත්වයට ඇවිල්ලා තිබ්බා. නමුත් එදා ඉඳන් මේ වෙනකම් මොදර නිපුණගෙන් තර්ජනයක් ආයේ පොලිස් නිලධාරියෙකුට ආවේ නැහැ. එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ලංකාවේ ස්වාධීනව පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරින්ට මේ විදිහට යම් යම් පාර්ශව කතා කරලා තර්ජනය කිරීමේ සිදුවීම් දිගින් දිගටම සිද්ධ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවට බැරිද මේක පාලනය කරගන්න, පරීක්ෂණ ප්‍රයත්න කළා මේ පුද්ගලින් අත්තර ගන්න පුළුවන් කමක් නැද්ද? ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ඒ වගකීම පොලිසියක ඉන්න උසස් නිලධාරියට ගන්න බෑ ඇත්තටම. මොකද රාජකාරී කරනකොට පොලිසිය කන නිතරම මෙහෙ යනවා. ඒ හැම දෙයකටම බලන්න බෑ. උපරිම උනොත් ගිනියාවක් දෙන්න විතරයි පුළුවන්. නමුත් මට ලොකු විශ්වාසයක් තිබ්බා මගේ අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තිබිලා තමයි මම අනෙක් නිලධාරීන්ට වඩා එහා ගිය රාජකාරියක් ඉෂ්ට කරේ. එතකොට මට මුලින්ම ආපු තර්ජන හේතුවෙන් මට ගිනියාවක් නිකුත් කරන්න කියලා අපේ අධ්‍යක්ෂවරයාමගින් පොලිස් ප්‍රතිවරයාමගින් ඒක ආරක්ෂක අමාත්‍යාංශ වෙත නිකුත් කරලා තිබ්බා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් මට මේ අභිය නිකුත් කිරීමේ ලිපියේ සඳහන් වෙන්නේ මා මේ කොළඹ අපරාධ කොට්ටාසයේ සංවිධානාත්මක අපරාධාංශයට අනුයුක්ත කාලය සඳහා පමණක් මෙම ගිනියාවෙන් නිකුත් කරන්න කියලා තමයි ලිපිය තියෙන්නේ. එතකොට බොහොම පැහැදිලි පොලිස්පතිතුමා නිර්දේශ කරනවා මේ පුද්ගලික අවිය පාවිච්චි කරන්න දෙන්න කියලා. මොකද පර්සනල් අවියක් දුන්නට කමන්නේ අපි තව අවුරුදු 22කට වැඩි කාලයක් සේවයේ ඉන්න නිලධාරීන්. ඉතින් අපේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද ඔතනින් අද දන්නවා ලංකාවේ තත්ත්වය ප්‍රාදේශීය මන්ත්‍රකෙනෙකුට උනත්
පොලිස් නිලධාරියෙක් ස්ථානමාරු කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක හැමෝම දන්නවා. ඉතින් මට බැරි වෙලා හරි මේ තනතුරෙන් කාගේ හරි උමනාවකට එළියට යන්න වුණොත් මං නිරායුධ කෙනෙක් විදිහට යන්න වෙන්නේ. මගේ මට කරපු වැඩත් එක්ක මට ලොකු ත්‍රෙට් එකක් තිබ්බා. ඒ වගේම මට තේරුණා ගොඩක් වෙලාවට මට ආරක්ෂාවක් නැහැ කියලා. ඊට අමතරව මේක 2023 දෙසැම්බර් 31 වෙනිදා මගේ සාජන් කෙනෙක් ඝාතනය වෙනවා වෙඩිවැදිලා. එතකොට ඒ සිද්ධියෙන් පස්සේ ජනවාරි 1 වෙනිදා අපේ මුතදේහයේ ඒ සැරෙනෝරියාගේ මුතදේහය කොළඹ අපරාධ කොට්ටාසයට ගෙනාවා. අපි පාන්දර ඒක අරන් පාන්දර ආවේ. පාන්දර ඇවිල්ලා මම ගෙදර ගියා පොඩ්ඩක් මූණ හොදාගන්න කියලා. මොකද අපි ක්වාටර්ස් එකේ හිටියේ නාරහින් පිට. ඒ ක්වාටර්ස් එකට ගිහිල්ලා ඉන්න ගිහින් ඉන්න වෙලාවේ මට කෝල් එකක් ආවා උදේ. ඒ කෝල් එකෙන් කරේ මට තර්ජනය කිරීමක්. උඹේ සාජන්වරු වගේ උඹටත් ගහනවා කියලා කිව්වා. ඒක මගේ බිරිඳට ඇහුවා. ඒක එයාට ඒක මට ලවුඩ් ස්පීකර් දාලා මේ කතා කරේ. බිරිඳට ඇහුණා. බිරිඳ සංවේදී. මොකද ඉතින් ඒ වගේ තර්ජන තිබ්බෙන්ද තමයි බිරිඳ කවුද ඔබට තර්ජනය කරන්නේ ඒ වෙලාවේ? ඒක ඉන්නේ මොකද මං හරක්කට සීඑජීකින් පලා යාමේ විමර්ශනේ සම්පූර්ණ මම කරේ. එතකොට මම දකුණු පළාත කේන්ද්‍ර කරගෙන විමර්ශන කටයුතු දිගින් දිගටම කරා. එතකොට මට ඒ විමර්ශනයේදී 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. නඳුන් චින්තකගේ සමීපදයන් ඥාතීන් පවා ඒක අත්අඩංගුවට ගත්තා. ඒ ක්‍රියාන්විතේ ඉන්නකොට තමයි අපේ සැරෙන්වරේ මිය යන්නේ විදිවැදිලා විදිගමදී වැලිගමදී. එතකොට ඒ පාර්ශ්වයෙන් ආපු දෙයක් තමයි. මොකද නමුත් ඒකට අදාළ විමර්ශන වලට අදාළ මම සටහන් දාලා තිබ්බ. මම මොකද ඊට පස්සේ ටික කාලයක් ඇතුළත ලංකාවෙන් පිටත් වුණා. ඉතින් අද ඒ විමර්ශනට උනේ විමර්ශ කරන හැටි කියලා මම හිතනවා. මම දන්නේ ඒ කියන්නේ ප්‍රොග්‍රෙස් එක මොකද්ද කියලා. දැන් බරපතලම ඛේදවාචක තමයි. දැන් අපි දන්නවා මේ හරක්කට සම්බන්ධයෙන් නඳුන් චින්තක සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙනකොට ඔහුට පලා යාම සඳහා උපකාර කළා කියන චෝදනාව එල්ල වෙනවා පොලිස් නිලධාරියෙකුට. අපරාධ විමර්ශන කොට්ටාසේ රාජකාරී කරපු. ඉතින් මේ වගේ කණ්ඩායමකුත් එක්ක කොහොමද පොලිස් නිලධාරීන් වැඩ කරන්නේ? කියන්නේ ඇතුළෙම ඉන්නව නම් පාතාලයත් එක්ක ඍජුව සම්බන්ධතාව පවත්වන කරදුණු කරන ඔත්තුල සපේන කණ්ඩායම කොහොමද අපරාධ මර්ධනය කරන්නේ? ඒ ගැටලු තියෙනවා. මටනේ පොලිස් මෙතුමාටත් තියෙනවා ඒ ප්‍රශ්නේ. මොකද ඒකයි මේ අපේ ආයතනය හරියට ක්‍රියාත්මක කරන්න බැරි. මොකද මගේ මට ආපු තර්ජනවලත් බොහෝ දුරට මොකද මම රට යනවා කියලා තිබ්බ එක දන්නේ බොහොම අල්පය දැනේ. මම පුද්ගලිකව දන්නේ මගේ බිරිඳ විතරයි හැමදේම. ඊට අමතරව ළඟ කීප දෙනෙක් දන්නවා ආයතනේ. 2024 පෙබරවාරි 25 වෙනිදා තමයි මම රට යන්න හිටියේ. ඊට පස්සේ මං රට යන හින්දා මං දැන් තර්ජනයේ හින්දා යනවා කියලා මං තීරණය කළා තිබ්බේ. ඉතින් ඉස්සෙල්ලා මං වයිෆුයි පොඩි එකණයි ගෙදර ගිහිල්ලා අම්මා තාත්තා සමහරට මට ආයි ලංකාවට එන්න බැරි වේද දන්නේ නැහැ. ඒක නම් මං ඒ කට්ටිය තව කනවතවට බලලා එන්නම් කියලා තමයි ගෙදර සතියක් ඉඳලා එන්නම් කියලා හිතාගෙන හිටියේ. නමුත් මේක අන්තිම මොහොතේ තීව්‍ර වුණාට පස්සේ මට 14 වෙනිදා ලංකාවෙන් එන්න වුණා. එතකොට 14 වෙනිදා මම ඔය වේල් අදුරුපිදී පොලිසියේ සැකකරුවන්ට වසදීම සම්බන්ධයෙන් විමර්ශනය කර කර ඉඳලා තමයි ආවේ. එදා මම ගෙදර ගියෙත් නෑ. මම අන්තිම මොහොතේ විනාඩි දෙකකට ගෙදර ගියා. ගෙදර ගිහලා බෑග් එක ගන්න විතරයි ගෙදරට ගියේ. මට කතා කරගන්නවත් වයිෆ්ට කතා කරගන්නවත් විදියක් තිබ්බේ නෑ. මං එදා ආවා. ඉතින් ඒ සංවේදීම හරිම දුකයි. මොකද මේ මන් දන්නේ අදටත් ඉතින් දරුවා වයිෆ් බලන්න පුළුවන් හැකියාවක් තියෙද නැද්ද කියන්නේ. ඒක සංවේදී කාරණයක්. මට ඔබේ සංවේදීභාවය මටත් දැනෙනවා. තියෙන ප්‍රශ්න එක නෙමෙයි. දැන් ඔබට චෝදනාවක් කියලා වෙනවා. දැන් මේ ආසන්නම සිදුවීම මේ ක්ලබ් වසන්ත ඝාතනයත් එක්ක ඔබට චෝදනාවක් කියලා වෙනවා කියලා ඔබම මේක ඔබ ප්‍රතිචාර දක්වලා තිබුණා මේ සම්බන්ධයෙන්. මේ හංජිපාන ඉම්රාන් එක්ක ඔබ සාදයක් පැවැත්වුවා කියන කාරණාව. ඒ කාරණාවෙන්ද තමයි මම සංවේදී වුණේ. මොකද මම මගේ ජීවිතේ මගේ අනිත් දේවල් වලටත් වඩා මගේ චරිතය ගැන මම බොහොම ආඩම්බරයෙන් හිටපු රාජකාරී කරපු නිලධාරියෙක්. ඒකට ඩැමේජ් එකක් වෙන්න දුන්නේම නැහැ. ඊට පස්සේ තමයි මම මොනවා වුණත් කමන්නේ මේ ක්‍රමවේදයන් මේක යන්න බෑ කියන හේතුවින්ද තමයි මම ලංකාවෙන් ආවේ. ඊට පස්සේ ලංකාවෙන් එනකොට මම ඇවිල්ලා පාඩුවේ ඉන්නම් කියලා අදට මාස 5ක් විතර වුණා.
ඊට පස්සේ මාස පහකට පස්සේ මේ ගබ්බසන්තක ඝාතනය සම්බන්ධව නැවත ඒක මම හිතන්නේ මේකේ පැති දෙකක් තියෙනවා මම විමර්ශකෙක් හැටියට මට තේරෙන කාරණා දෙකක් තියෙනවා මේකේ මේක මෙහෙම වෙන්න මොකද මේ සිළුමිණ පත්තරේ දාලා තියෙන ආටිකල් එක මම අල්ලගත්ත විමර්ශනය කරලා අල්ලගත්ත අමනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ආටිකල් ගොඩක් විවිධ පත්තරවල ගිහිල්ලා තියෙන පහුගිය කාලේ එතකොට ඒවා මගේ පොතක් තියෙනවා ලොකු ප්‍රමාණයකට තියෙනවා ඒකේ YouTube එකේ තියෙනවා සෑහෙන ප්‍රමාණයක් උදාහරණයක් කියනවා නම් කෙසෙල්වත්තේ දෙපාර්ශ්වයක් අතර අවුරුද්දක් තිස්සේ 5 දෙනෙක් මැරිලා තියෙනවා ඒ 5 දෙනා ඒ මර්ඩර් පහම මං ඇල්ලුවා ඉතින් ඒ වගේ මං දිගින් දිගටම වාර්තා කරා මාධ්‍යවේදියෝ පත්‍ර වාර්තාකරුවන් දන්නවා මං කවුද කියන්නේ එතකොට මේ මේ වාර්තාකරුවන්ට මෙවැනි පහල කිරීමක් කරන්න කියලා ඒක එයාලා ප්‍රතික්ෂේප කරන බවක් මට තොරතුරු ලැබුණා දැන් දින කීපයකට ඉස්සර. නමුත් මේ සිළුමිණ පත්තරේ පමණක් ඒක අරන් ගියා. ඒ කියන්නේ ඔබව සම්බන්ධ කරලා යම් ආකාරයකින් මේ සැලසුම් සහගතවද මේ ඔබව මේකට සම්බන්ධ කරන්නේ? ඔව් සැලසුමක් තමයි මේකේ තියෙන්නේ බොහොම පැහැදිලිවම. දැන් මම ඒ සිළුමිණ පත්තරේ පත් ඒ කතුවැක්ක කියලා තියෙන එකනට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කරනවා. ඊට පස්සේ මම මේ ප්‍රසිද්ධ මාධ්‍යයකත් මම කියන්නේ එයාට මෙතනින් එහාට දෙයක් මේ සම්බන්ධව පළ කරන්න බෑ මේක මොකද දැන් මම මාධ්‍ය හරහා දැන් උදීලා තියෙනවා එතකොට මම එයාට නීත්‍යානුකූලව ක්‍රියා කරනවා මොකද අද මගේ බිරිඳට දරුවට යන එන මන් නැතිලා තියෙනවා එයාලගේ ආරක්ෂාව නැහැ අද පොලිසිය ආරක්ෂාවක් නැහැ වෙන යාළුවෝ ආරක්ෂා කරන්නත් නැහැ මොකද අද මේ මිනිස්සු බයයි මේ මහදවාලේ T56 දෙකකින් ඇවිල්ලා විනි දිනකොට මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ගොඩක් බයයි මම බය නැති වුණාට ඒක මගේ මෝඩකම නැති මිනිස්සු ගෙදරක ළමයෙක් තියාගන්න කැමති නෑ මොකද එයාලගේ ළමයාට හානියක් වෙන්න පුළුවන් ඉතින් මට අද යන එන මන් නැතිලා තියෙනවා අද මේ සිද්ධියත් එක්ක හැබැයි නව ප්‍රවණතාවයක් තියෙනවා අපේ අධ්‍යක්ෂකතුමා මගේ බින්දට කතා කරලා ඒ පහසුකම් ලබා දෙනවා කියලා ඒ විශ්වාසය උඩ දැන්ට මම ඒ විශ්වාසය මත ජීවත් වෙනවා රජයේ පුවත්පතක මේක පළවෙනා පහුවෙනිදා ඒක පත්තරේ විස්තරේ වැඩසටහන් වලට උදේ රූපවාහිනිය යනවා එතකොට මොකද මේ ගම්වල මිනිස්සු ඒවා බලන බලපු ගමන් පිළිගන්න මිනිස්සු අපේ ගම්වල ඉන්නේ අපේ ඥාති ඒක මට ලොකු ඩැමේජ් එකක් මොකද මං අවුරුදු ගාණක් කැප කරලා හම්බ කරගත්ත දේ ඒක එයා ඒක මොහොතකින් නැති කරා ඊට පස්සේ මං යාව දුරකථනයෙන් සම්බන්ධ කරන්න කාටද උවමනාව තියෙන්නේ කොතනද කොතනද මේ 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 සැලසුම තියෙන්නේ කොතනද ඒක දන්නේ ඒ කත්තු ඒක තමයි මේ මං මාධ්‍යගේ මාධ්‍යවේදී සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මෙයාට මේක එලි කරන්න මං කොහෙද හිටියේ මං ප්‍රංශේ කොහොමද ඉතාලි වලට ගියේ කියන එක මොකද මේ ප්‍රංශේ රිෆියුජි වීසා එකක් යටතේ ඉන්න කෙනෙකුට බෝඩර් ක්‍රොස් කරන්න බෑ මේ ප්‍රංශේ රජය රට ඇතුලේ ඉන්න ඕනේ ඒක යනවා නම් විශේෂ අවසරයක් ගන්න ඕනේ මං එහෙම ගියේ නෑ මං ඇත්තටම මගේ මේ ප්‍රංශේතාවට පස්සේ සිංහල මිනිස්සු අපට සෑහෙන්න උදව් කරලා කතා කරනවා මං ඒ ගෙදරකට වහ යන්නේ නැත්තේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතාගෙන මොකද මට බිරිඳ දරුවා දාලා ඇවිල්ලා මෙහි සාදවලට යන්න තරම් මානසිකත්වයක් නැහැ මොකද මම සාදවලට ගිහිල්ලා බොන්න පණ ජාතිය කෙනෙක් නෙවෙයි මගේ ජීවිතේ උනේ පොලිසිය ගෙදර තමයි පාට් ටයිම් එක උනේ ඉතින් මට ඒ දෙකම නැති වුණා දැන් අද හරි අමාරුවෙන් ජීවත් වෙන මොනව කරන්නද ඊට පස්සේ මේ මාධ්‍යවේදියාව මං සම්බන්ධ කරගත්ත දුරකථන මේවා කරලා ඊට පස්සේ මේ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් මොකද මං කිව්ව මාධ්‍ය ශාස්ත්‍රයේ ගොඩක් අය මං අඳුරනවා මොකද මං ගැන හරි ප්‍රතිරූපයක් තියෙනවා ඒක එයාලට මේ පොඩි තෑග්ගක්වත් දීලා නෙවෙයි මං කරන රස්සාව එයාලා දැක්කා මගේ සර්විස් එක දැක්කා එතකොට එයාලා මට කිව්වා මේ මාධ්‍යවේදියා ගැනත් කිව්වා මේ මාධ්‍යවේදියාගේ සර්විස් එකම එයා රෙදි හොදපු එක කරේ කියලා මේකත් කාගේ හරි රෙදි හේදිල්ලක් තමයි කරේ කියන එක මං කියනවා මොකද මම කතා කරාට එයා දුරකථනයේ ආන්සර් කරේ නැහැ. මේක කට් කරා. නමුත් අපි බිරිඳ ගත්තට පස්සේ ඒක ආන්සර් කරලා එයා කියනවා මේ ප්‍රංශයට ගියපු IP කියේ ඔයාගේ මහත්ය නෙවෙයි කියලා. ඒක රෙකෝඩ් එකක් තියෙනවා මම ප්ලේ කරන්නද? හරි. මගේ ළමයා මේ මං ස්කෝල යන ඔක්කොම කරලා තියදි තමයි ඔයා ඔහොම කරේ මොකද ඒක පස්සට ගිය අර 50,000 අරගෙන ළමයෙක් මතක් යන සීන් එක නිසා ළමයාව තියාගෙන හොරෙන් හංග හංග අපි හිටියේ
මීට වෙනත් අයිති කෙනෙක් ප්‍රංශ ඉන්නවද එහෙම ආපු කෙනෙක් ඉන්නවද නෑ ඒක තමයි ඉතිහාසයේවත් එහෙම කෙනෙක් නෑ ඉතින් ඒක තමයි මැදමුලෙන් ආපු පුස්තකාලාධිපති කෙනෙක් මේ මේවට සම්බන්ධයි කියපුවාම හිටපු ජනාධිපති කෙනෙක් කිව්වොත් එහෙම මහින්ද මහත්තයනේ එතකොට ඒ වගේ කාරණයකට මේ ළඟදී ප්‍රංශයට ආපු පොලිසියේ අපරාධ සම්බන්ධව විමර්ශනය කරන්න හිටපු පොලිස් පරීක්ෂකවරයා කිව්වා මමනේ ලබන සතියේ ඡායාරූපත් එක්ක මේක පළ වෙනවා එතකොට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මං කියන්නේ ඡායාරූපත් එක්ක මේ සතිය දෙන්න නම් හරි හැබැයි මට ලබන සතිය වෙනකොට මට වෙන්න ඕනේ මගේ ඉග්නිටියට වෙන්න ඕනේ ඩැමේජ් එක වෙලා ඉවරයි. මං කියන්නේ මාව එහෙම එක එයාට පෑන අසුරවන්න දුන්නා කියලා ඒකෙන් වෙන හානිය මට මගේ ළමයට මගේ පවුලේ අයට මං ගැන ආදරයක් තිබ්බ මිනිස්සුන්ට මගේ දරුවගේ ආරක්ෂාව ඒ සියල්ල මෙයා නැති කරලා තමයි කරන්නේ මේ කාගේ හරි වමනාවට කරපු දෙයක් මේක මං හොඳ විමර්ශකයෙක් මට මේකේ තොරතුරු ලැබුණා මේක දැන් කීපයකට දාන්න කියලා ආරාධනා කරලා තිබ්බ ඒ කට්ටිය පිළිගත්තේ නැහැ හැබැයි අන්තිමේදී මෙයා මේ කුණ කෑවා අන්තිමේදී මෙයා සාමාන්‍ය මිනිස්සුන්ට ආරාධනා කරලා තියෙන්නේ මේක මෙහෙම පතුරවන්න කියලා ඒක දන්නේ එයා තමයි මට අනික් අයට කියන්නේ නැහැ මොකද මාධ්‍යවේදියෙකුට තොරතුරු දුන්නොත් ඒ මාධ්‍යවේදියා ඒක කියන්නේ නැහැ මට අහන්නත් බෑ එතික්ස් වලට අපි ඉන්ෆෝමන්ලා ගත්තාම කවුද කිව්වේ කියලා අහන්න යන්නේ ඒක සාමාන්‍යයෙන් පොලිසිය සදාචාරයේ හැටියට කවුද කිව්වේ කියන එක අහන්නේ නැහැ අපි ඒක ඒක මම හිතන්නේ මාධ්‍ය දිනවා පොලිසියටත් වඩා මාධ්‍ය දිනවා ඒක බලගතු පොලිසිය දිනා පුද්ගලික ඔත්තුකරුවෙක් කියන එක කොයි වෙලාවකවත් අධිකරණයකවත් ඔප්පු කරන්න ඕනේ නැහැ ඒක ඉතින් ඒක එතික්ස් වගේම නීතියක් ඒ මාධ්‍යවේදීලාත් යම් කිසි ආකාරයකින් ඔත්තු කමෙක් ලබා දුන්න තොරතුරක් කරුව මේක ලිගුව වෙන්න පුළුවන් ඔබ ඒ ඉතාලි ලිපිය සාධනයේ සහභාගී වුණා කියලා. ඒක එහෙමනම් එයා සාක්ෂි සමග මාධ්‍යවේදීන්ට එහෙම නිකන් ආවට ගියාට කියන්න බෑ. එහෙම කියනවනම් එයා සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ නේද? ආවට ගියාට කියන්න බෑ. හැඟ වෙන දේවල් කියන්න බෑ මේ ආවලා කියලා. මොකද ඒකේ ඩැමේජ් එක වෙන පුද්ගලෙක් ඉන්නවා ඩිරෙක්ට්. ඒක මෙයාව පාදක කරගෙන කියන්නේ කියලා බොහොම පැහැදිලි. ඒකට මාව පාදක කරගෙන කියනවා නම් එයා ඒක නිවැරදි කරන්න ඕන. මං කියන්නේ ඊට ඉස්සෙල්ලා එයා ඒකට හේතුවක් තියෙනවා නම් ඊට පස්සේ කතා කරනකොට මට මාන හිමිකම් නඩු තියෙනවා. ඒ වගේ අපේ බිරිඳත් එක්ක සාකච්ඡාවකට යනවා. එහෙම කියනවා. කතා කරනකොට මට මං කියන්නේ මෙච්චර විමර්ශනය කරත් මම 2024 2014 වෙනිදා ප්‍රංශයට ආවේ මේ වෙනකම් මට ටෝචක්ට් එක යනදී පහර දුන්නා හෝ කියලා කිසිම මාන හිමිකම් නඩුවක් නැහැ. ඉතින් ආවට පස්සේ එකක් අර කජ්ජපාණිගේ පොලිස් සම්බන්ධයෙන් නඩුවක් පැවරලා තිනවා ඒක මන් දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් මට කියන්න දෙයක්වත් නැහැ මොකද මං ආවට පස්සේ තමයි අහු රෝහල් ගත වෙලා පාර දුන්නයි කියලා ඔය මානහිමිකම් කොට්ටාසයට කියලා දීන්නේ හරි ඒක ඔබ මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන ඔබ මේ 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 කාලවකවානුවකට රැඳී සිටි ප්‍රංශය ඔබ ඉතාලියට ගියේ නැහැ ප්‍රංශයේ පැහැදිලිවම වார்த்தාවක් ගන්න පුළුවන් මේ ප්‍රංශයේ අපේ තියෙන ඔප්‍රා කියලා එකට ඒකට ලියුමක් දැම්ම නම් මොහු හිටියේ කොහෙද කියලා මම අවසරයක් ගන්න හරි මේ පිට වුණාද කියලා මගේ මට යන්න බෑ මෙහෙන් යනකොට අවසරය ගන්න ඕන අනිවාර්යෙන් මගේ සෝෂල් ගයිඩ්ගේ එදෙනින් හරියට පොඩි ලියුමකින් ඒක තහවුරු කරගන්න පුළුවන් එතකොට කංජිපාණි ඉම්රාණින් ඉන්නේ ප්‍රංශය කියලා අපි දැක්ක පහුගිය දවස්වල පුවත් වார்த்தාවල පළලා තියෙන දේශපාලන රැකවරණ ලැබලා ඔහු ඉන්නවා කියලා તો ඔබ මේ ගැන දැනුවත් ඒ කාරණාව ගැන ඒක තමයි මේ අපි රැකියා කරනකොට අපි මේ 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 රැකියාවට අමතරව මේ අපේ ලංකාවේ සමාජය අපි දකින මේ ගහන්නේ ඔක්කොම ප්ලෑන් ගහන්නේ. එතකොට මේ කංජිපානේ ප්‍රංශිතාව කියපු කතාව කිව්වේ කවුද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මාධ්‍ය එහෙම සාකච්ඡා කරාට ඒක හරි තොරතුරක් පැහැදිලිුනේ නැහැ. මේ මිනිස්සු නොමග යවන. අනික මම රිෆියුජි කෙනෙක් විදිහට අද ප්‍රංශයට ඇවිල්ලා ඉන්නකොට මට තේරෙන කතාව තමයි අපි රිෆියුජි කෙනෙක් විදියට ඇප්ලයි කරාට පස්සේ මම තවම ඩිසිෂන් එක ඇවිල්ලා නැහැ ඩිසිෂන් එක එන්න පොඩි කාලයක් තියෙනවා ඒ අතර අපි සංක්‍රාන්ති කාලෙක ඉන්නේ ඒක සද්ද නොකර ඉන්නේ මම ප්‍රසිද්ධියට පත් කරේ මම හරියට රාජකාරී කරපු අවංක නිලධාරියෙක් මගේ හොරමරකම් නැති හින්දා නමුත් කංජිපාණි වගේ කෙනෙකුට එහෙම ප්‍රසිද්ධ කරපුවාම එයාට ඒක ලැබෙන්නේ අවාසියක් මොකද එයා කොහේ හරි ඉඳලා ප්‍රංශයට ආව නම් ප්‍රංශයේ එයාපෝට් එකකින් එළියට එන්නත් එයාට හැකියාව තියෙනවා නම් ප්‍රංශයෙන්ද තව ඉදිරියට යන්න හැංගිලා යන එක මහ ලොකු කාරණයක් නෙවෙයි මොකද එයාට සල්ලි තියෙනවා ඉතින් එයා කරගන්න පුළුවන් දේවල් උන් තරම් තියෙනවා
එතකොට මේ ඒක ඒක හංගන එක මහ ලොකු කාරණයක් නෙමෙයි. නමුත් ඒක ප්‍රසිද්ධිය කරගන්න මම හිතන්නේ කංජිපාණි පිටියා කියලා මිනිහෙක් දැනගත්තත් ඒක කියයි කියලා කියන්නත් තමයි. ඉතින් ඒ වගේ මේ හිතලු නිර්මාණය කරලා සමාජයට බොරු දේවල් දාලා ඒ කතාව එක එක විදියට අර්ථ ගන්නවලා සමාජ මිනිසුන් මග යවන මාධ්‍යකුත් අද බිහි වෙලා තියෙනවා. ඇත්තටම මේ කංජිපාණි උඹන් මේ මේ ඇතර කොහෙද ඉන්නවද ඔබ හිතන විදියට? මං අදටත් මේ මොකද මම මුලින් කියන්න ඕන මේ මිනිස්සු යන ගමනේ මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාව තමයි පොලිසියට යන්න. ඒකත් එක්ක තමයි මම පොලිසියට ආවේ. ඉතින් අදටත් මං පොලිසිය රස්සාව කරන්න මෙහෙ ඉඳන් උනා පැකිලෙන්නේ නැහැ. මං හරි ආසයි මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද පොලිසිය රස්සාවෙන් මිනිස්සුන් ගොඩකට ලොකු සේවාවක් කරන ආයතනයක්. ඔබ විශේෂ කාර්ය බලකාය සම්බන්ධලයි විශේෂ කාර්ය බලකාය පුහුණුවීමක් ලැබුවා. ඉන්න අතුර හැබැයි විශේෂ කාර්ය බලකාය රාජකාරී කරේ නැහැ. හරි දැන් ඔබ කියලා දුන්න එක වෙලාවක ඔබට අවසර දෙනවා නම් අනුමැතිය දෙනවා නම් මෙහි රාජතන්ත්‍රයේ මට්ටමේ ලිපියක් කියවනවා නම් තරින් ගිහිල්ලා කංජිපාණිව අල්ලන් එන්න හැකියාව තියෙනවා කියලා. පුළුවන් මම කංජිපාණිට වැඩිය ඇඟපත හයිය තියෙන මිනිස්සු දෙකට නම්ම පොලිසියට ගෙනල් තියෙනවා. මං ඉත මට ලොකු මං ඉතින් ලොකු උසමහත මිනිහෙක් නෝනට මට ලොකු හිතේ හයියක් තියෙනවා. මට ගේන්න පුළුවන් දැන් උනත් මං කියන්නේ මං ඔය මං කප්පම් කේසයක් ඉල්ලනවා කෝටි 5ක කප්පම් කේසයක් කරනවා පිටපු නගරාධිපති කෝටි නගරාධිපති ජනක රණෝග මහත්තයාගේ ළමයා මරණා කියලා කෝටි 5ක කප්පම් කේසයක් කරනවා. ඉතින් ඒක දා කරනකොට මං කිව්වා සර් මං අපි ඩිරෙක්ටර් මහත්තයාට කිව්වා සර් මේක ඩුබායි වලින් ට්‍රේස් වෙන්නේ කියලා මට පුළුවන් නම් සල්ලි මොනවාද ඒකේ කම්ප්ලේන කිව්වා ටිකට් දෙකක් අරන් දෙන්නම් කියලා ඩුබායි වලට යන්න මොකක් හරි පහසුකමක් හදලා දෙන්න කියලා. මට ලොකේෂන් එකත් අපි ලංකාවේ පළවෙනි අතාව ලොකේෂන් ට්‍රේස් කරා. ඉතින් ඒව නැහැ ලංකාවේ අපි පුද්ගලිකව අපි කරගන්න දේවල් නමුත් ලංකාවේ පොලිසියෙන් දීලා නැහැ එහෙම තාක්ෂණය. ඉතින් අපි ටිකට් ටිකක් අරේන්ජ් කරලා දෙන්න මේ අපි ඩුබායි වලට ගිහිල්ලා අරන් එන්නම් කියලා කිව්වා. ඒක ඇත්තටම කිව්වේ ඒකට ක්‍රමවේදයක් නැහැ. නමුත් අපි ලංකාවේ ඉඳලා මේ වැඩ ටික කරා කොහොමද? එතකොට ඔබ කියන්නේ ලංකාවේ පොලිසියට එහෙම තාක්ෂණයක් නැහැ. නමුත් ඔබ ඒ වෙලාවේ ඒ කප්පම් කරුවන් නීති රැහැට අසු කරගෙන අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගත්තා වගේම ඩුබායි වල ඔවුන් රැඳිසෙන ස්ථාන ට්‍රැක් කරගන්න පුළුවන් වුණා කියන කාරණාව. ඔව් ඒක කරගන්න පුළුවන් වුණා. මොකද ලංකාවේ පොලිසිය සතුව තාක්ෂණ තිබෙන්නේ නැතුණාට ඒ දැනුමත් තියෙන නිලධාරීන් හිටියා. මගේ ගාව එහෙම නිලධාරීන් හිටියා. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා අපි ඒ ටික කරා. නමුත් ඉතින් අපේ අපට එහෙම මේ මේ රටවල් වල වගේ පිට රටකට ගිහිල්ලා එක්කස් කෙනෙක් ගන්න ෆැසිලිටිස් අපට නැහැ. මොකද ඒකට අවසර අරන් අපි නිමාඩුවක් ගන්න ගියත් ඒක අවසර ගන්න ලොකු කාලයක් යනවා. එතකොට ඔපරේෂන් එකට යන එක සාමාන්‍ය දෙයක් ගන්න බෑ කියන එක. එතකොට නමුත් ඒක මං කිව්වා මම ඒ කියන්නේ මං ඒක කිව්වේ කරන්න පුළුවන් කියන මතේ ඉඳලා මම කිව්වේ. නමුත් එහෙම ක්‍රමයක් හැදිලා නැහැ. ඊට පස්සේ අපි ඉන්කුවරි කරගෙන යනකොට ඊට පස්සේ ඒකට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. මේ ලංකාවේ නම් මේ වගේ එකේ ප්‍රධාන සැකකාරයා විදිහට කොළඹ දිස්ත්‍රික් සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරේ අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අධිකාරීන් ඉදිරිපත් කරලා ඊට පස්සේ රක්ෂිත බන්ධනාගාරගත කරා. ඒ අනුව මේ විමර්ශනය අවසන් කරන්න පුළුවන් වුණා. දැන් මේ පාතාලයයි මද්‍රව්‍ය ජාවාරම්කරුවෝයි දේශපාලඥයෝයි එකට එකට බද්ධ වෙලා තියෙනවා කියලා අපි අහලා තියෙනවානේ ප්‍රසිද්ධ කතාවක් සහ ඒක ප්‍රසිද්ධියේ සමහර තැන්වල අපි දැකලා තියෙනවා. පොලිස් පරීක්ෂණ වලදී සමහරලාට ඇහිලා තියෙනවා. හැබැයි මේ මේ මේවා පරීක්ෂණ මට්ටමෙන්ම යට යනවා කියලා චෝදනාවකුත් තියෙනවා. ඔබට එහෙම අනාවරණයක් සිද්ධ වෙලා තියෙනවා යම් ආකාරයකින් දේශපාලන සම්බන්ධතාවයන් මේ පාතාලයත් එක්ක මේ 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 වටපිටාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මම විමර්ශනය කරනකොට හම්බුනේ මොකද ප්‍රාථමික මට්ටමේ අපරාධකාරියොත් එක්ක තමයි විමර්ශනය කරනකොට අත්අඩංගුවට ගන්න පුළුවන් උනේ. මොකද ලංකාවේ දැන් තියෙන ප්‍රවණතාවය තමයි හැම මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ පාතාල ක්‍රියාකාරකම් වල ඉහළ මුලකරුවන්ට කියන්නේ විදේශගත වෙලා. එතකොට ඒක ලංකාවේ මම දන්න විදිහට ඉස්සරහට නම් නඩු එකක්වත් දිනන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන. අපි අල්ලපු නඩු වල ප්‍රධාන සැකකාරයා අත්අඩංගුවට ගන්න බැරි තත්ත්වයක් තියෙන එක නීතිය අඩුපාඩුවක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් එහෙම අවධියක දැන් සමහරක් වෙලාවට ගොඩක් විමර්ශනය කරගෙන යනකොට අවියක් පාවිච්චි කරලා ඝාතනයක් වෙලා තිබ්බොත් ඒක ගොඩක් වෙලාවට ඉන්නේ හමුදාවේ සොල්දාදුවෙක් එක්කෝ පෙන්ෂන් ගියන එකෙන් නැත්නම් සේවයේ ඉන්න කෙනෙක්
එයා ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක්. ඉතින් සමහරක් වෙලාවට අයිස් ග්‍රෑම් එකට දෙකට රුපියල් 10,000ට 15,000ට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අර ආදුරුක් විදිය පොලිසියේදී පොලිස් ස්ටේෂන්ෙදී රාජ් කියලා කෙනෙක් ඝාතනය වෙනවා. ඒකට ඉන්නේ නේවි එකේ සොල්දාදුවෙක්. ඔව් අයිස් මාත්‍රාවේට ඇබ්බැහි වෙලා බලනකොට අයිස් බොන්න නැති හින්දා අයිස් ප්‍රමාණයක් ලබා ගන්න දෙනවා කියන පොරොන්දුවමද තමයි මේ ඝාතනය කරලා තියෙන්නේ. නමුත් අයිස් ටික දීලත් නෑ අන්තිමේට. නමුත් ඔහුට දැන් අත්අඩංගුවට ගත්තාම ඔහුගේ චේතනාවට මේ සිද්ධිය වුණා ලෙස සලකලා තමයි ලංකාවේ තියෙන විදිහට විමර්ශනය කරන්න වෙන්නේ. ඉතින් අපි දැන් යල්පැන ගිය ක්‍රමවේදයකට විමර්ශනය කරලා මේ තත්ත්වය ඇති කරගෙන යන්න බෑ කියන එක මට තේරෙනවා. මොකද මේ අපරාධ සම්බන්ධයෙන් මේ ශිෂ්ටයේ තිබ ප්‍රධානම ආයතනය තමයි මම ප්‍රධානියන් විදිහට වැඩ කරේ. එතකොට ඒකෙදී මට තේරෙනවා මේ ක්‍රමියන උට ඉස්සරහට ගිහිල්ලා මට ගැහුවත් ওই ටික තමයි අල්ලා ගන්න බෑ. ඒ වගේම ඒකට ආසන්න සිද්ධිය තමයි අයිම් බාලේන්ද්‍ර මහත්තයා මැරුණා ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දකුණේ ලොකු වැඩක් කරපු නිලධාරියෙක්. එයාගේ මර්ඩර් එකට තාමත් මම හිතන්නේ අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙනවා. සැකකරුවෙක් ඉතින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තත් ඒක හරියට අනාවරණය කරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඔහි නීතිය වල්බූරු වෙලා තියෙන තත්යකට තමයි ඇවිල්ලා තියෙන ඇත්තට. මේක මං නෙවෙයි ලංකාවේ ඕනම කෙනෙක් දන්න මං බොහොම මම මානවිකම් පිළිබඳ පශ්චාත් උපාධියක් කරා. ඒකේ මහේස්ත්‍රාත්වරු ඊට පස්සේ නීතිඥ මහත්වරු ගොඩක් මගේ බැච් මේට්ලා හිටියා. ඒ හැමෝම කියන්නේ ඔය උඹ කියන සංකල්පේ මේකට ගියන්න බෑ. උඹ දින දෙකක් කරගෙන හිටපන් කියන තත්ත්වෙට තමයි එයාලත් කතා කරන්නේ. ඒ කියන්නේ මේ යන විදියට යන් කියලා. එතකොට අපි නීතිශාස්ත්‍රයේ කෙනෙක් ගත් නීතිඥෙක් නීතිඥවරු එහෙම කියනකොට එයාලා මාත් එක්ක එක හිතවත්කමට කියන්නේ. නමුත් ඉතින් ඒක තමයි යථාර්ථය. ඒක පොලිසිය උසස් නිලධාරිනුත් දන්නවා, රජයේ නීතිපති එක ඒ හැම ආයතනයක්ම දන්නවා මේක තමයි තත්ත්වේ කියලා. මං ඔය හැම වෙලාවකම කතා කරේ ඔය අපරාධ මැඩලනකොට අපේ නිලධාරීන්ට හැම වෙලාවකම මං උසස් නිලධාරීන්ට මට ආසන්න උසස් නිලධාරීන්ට මං හැම වෙලාවෙම කිව්වේ ඔය මිනිස්සුන්ට එල්ල වෙන අවියම තමයි දවසක අපට එල්ල වෙන්නේ කියලා. ඔබතුමාටත් මම කියන්නේ ඔබ නැවතර වුණ නැත්නම් ඔබතුමාටත් ඔය ටික ඔබතුමාව පොලිසියට ගිහිල්ලා ඒක කරග ඒ ආරක්ෂාව නැත්නම් රටේ පාරිබැහැල යන්න බැරි ආරක්ෂාවක් තියනනම් චිකාගෝවක් වෙනවා නම් ඕක ඒක මං හිතන්නේ මිනිස්සු හැමෝටම වෙන්නේ ඒ බියෙන් ජීවත් වෙන කාලයක් තමයි ඉස්සරහට ඇති වෙන්නේ. මේක දැන් ඇත්තටම අපි දන්නවනේ දැන් පාතාලයක් නිර්මාණය වෙන්නේ සමාජයේ වරදින්ම තමයි. ඒක පැත්තකින් ගත්තොත් එහෙම යම්කිසි ආකාරයකින් සමාජ අසාධාරණයක ප්‍රතිඵලයක් විදියට පාතාල සමාජික නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒතර මේ දැන් ඔබ පශ්චාත් උපාධිධාරියෙක් කියලා කිව්ව නිසා මම මේ ප්‍රශ්න ඔබෙන් අහන්නේ ඔබට යම්කිසි ආකාරයක ශාස්ත්‍රීය දැනුමක්ත් කියන නිසා. ඒතර මේ වැනි තත්ත්වයන් වලින් අපි කොහොමද සමාජය බේරගන්නේ? මේ සමාජයේ එක පැත්තකින් පාතාලය, අනිත් පැත්තෙන් පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම්, අනිත් පැත්තෙන් දේශපාලන මැදිහත්වීම, මේ සියල්ල එක පැත්තකින් නීතියේ ආධිපත්‍යයේ දුර්වල වීම, කොහොමද අපි සමාජයක් විදිහට මේකට මුහුණ දෙන්නේ? ඔබේ කියවීම මොකක්ද ඒ සම්බන්ධයෙන්? ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන හැටියට පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය එහෙම ක්‍රමවේදයක් අර්ථයටත් අප්ඩේට් වෙන්නේ නැහැ. ඇත්තටම නීතිඥවරු බර ප්‍රමාණයක් ඉන්නවා. අපේ මගේ බැච්මේට්ලා ඉන්නවා නීතිඥවරු සෑහෙන ප්‍රමාණයක්. ඔවුන් තවමත් කරන්නේ අර ගමේ කසිපු ටිකක් අල්ලන එක, ගංජා පොඩක් ඉක්ුන්න එකක් අල්ලන එක. අපි එතනින් එහාට ගිහිල්ලා නැහැ. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද ආයතනයේ අද මේ කතාව මං කියන්නේ මං ආයතනයෙන් එළියට ආපු හින්දා, සහ මං ආයතනයට ආදරේ හින්දා. මොකද මේක මං කාගේවත් උදව්වකින් ආපු රැකියාවක් නෙවෙයි. එතකොට අද මේ පොලිස් කොමිසම තියලා පොලිස් කොමිසම තියෙනවා. අද ඒ පොලිස් කොමිසමකින් වෙන්නේ ඒක ස්වාධීන මණ්ඩලයක්. ඒකේ අනුමැතියකින් තොරව තීන්දු තීරණ ගන්න බෑ. හැබැයි පොලිසියේ විශ්‍රාම ගිය නිලධාරීන් යොදවාගෙන මේ යල්පැන ගිය අවුරුදු 60-70 පැනපු කට්ටිය මේ කොමිසමට යොදාගෙන එයාලා තමයි තීන්දුව කරන්නේ. එතකොට එයාලා තමයි මේ ආයතනයේ සුභසාධනේ බලන්නේ. මං හිතන්නේ එයාලට සර්විස් එකේ ඉන්න කාලේ බලන්න බැරි වෙච්ච එක විශ්‍රාම ගියාට පස්සේ බලයි කියලා. මොකද නමුත් ඔවුන්ගේ පහසුකම් ටික නම් අඩුපාඩුවක් නැතුව ලබා දෙනවා. මං කියන්නේ ඒක විශ්‍රාම ගියාට පස්සේ පහසුකමක් දුන්නට කමක් නැහැ. ඒ කියන්නේ ඔබ මේ විවේචනය කරන්නේ ස්වාධීන පොලිස් කොමිසම කියලා අපි හඳුන්වා දෙන මේ ආයතන දේහය. ඉතින් ඒක තමයි මාත් කියන්නේ. දැන් අද මේ ගිය අවුරුද්දේ තිබ්බ ස්ථානාධිපතිවරුන්ගේ සමුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු තිබ්බේ ලංකාවේ අපේ බැච් එකේ මට. මගේ කොළඹ අපරාධ කොට්ටාසේ නුන් නිලධාරීන් ගියා. මගේ සර්විස් එක තියෙන හැමෝගෙම වැඩිම ලකුණු තියෙන මට ලංකාවේ අභියෝග කරලා කියන්නේ. එතකොට මේ ඒ ලකුණු තිබ්බ මට ඉන්නේ සී ග්‍රේඩ් පොලිසියක්. ඉතින් මට ඒ පොලිසියකට මම පොලිසියකට දාන්නේ
දේශපාලන මැදිහත්වීමක් තියෙන්න ඕන ගොඩක් වෙලාවට. සමහර කොළඹ නම් ඒක නෑ. කොළඹ පොලිසියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පොලිස්පතිතුමා සම්බන්ධ වෙනවා. නමුත් ප්‍රාදේශීය පොලිසිය වලට යනකොට ඉතින් එහාට ගිහලා යන පොලිසිය එකකවත් ස්ථානාධිපතිවරයෙක් පත් කරන්න බෑ දේශපාලන මැදිහත්වීමක් නැතුව. ඒ වගේම තමයි දේශපාලන අකමැති විරුද්ධ කෙනෙක් ඉන්නවා නම් ඌට වැඩි කාලයක් ඒ ස්ථානාධිපතිත්වයන් තුරේ ඉන්නත් බෑ. ඒක තමයි යථාර්ථය. ඒක ලංකාවේ 85000 පොලිසියේ 84999 මම මාත් එක්ක ඔය කතාවේ ඉන්නවා. එක්කෙනෙක් නැති වෙයි කියන්නේ මේ පුද්ගලයෙක් නෙමෙයි කීප දෙනෙක් නැති වෙන්න පුළුවන්. අපි හැබැයි හිතුවට නැති වෙන්න පුළුවන්. හැබැයි බහුතරයේ මතය දන්නා පොලිස්පතිතුමා වුණත් ඒ කතාව දන්නවා. හොඳයි දැන් ওই කංජිපාන ඉම්රාන් සහ ඔය 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 අපි මේ කතා කරන ආසන්නතම මේ වටපිටාව නිර්මාණය වෙන්නේ කොහොමද? ඔබ සහ කංජිපාන ඉම්රාන් අතර ඇති වෙන සහසම්බන්ධතාවය මොකද්ද? අපි එතෙන්ට යමු. දැන් අර අපි වැඩසටහන ආරම්භයේදී පටන් ගත්ත දැන් අපි අවසානයටත් අපි එතනින්ම අවසන් කරමු. කොහොමද මේ මේ සහසම්බන්ධතාවය නිර්මාණය වෙන්නේ? මම මුලින් කිව්වා අර මං පාරේ යන කුළු පැකට් එකක් අරන් යන මිනිස්සයාට නඩු දාන්නේ නැහැ. මං එයා ගත්තේ කොතනින්ද කියලා අහගෙන ගිහලා ඒ විකුණපු කෙනාට තමයි නඩු දාන්නේ. එයා කිව්වොත් එහෙම මම මෙතනින් ගත්තේ කියලා එයාට දාන්නේ නැහැ. ඒ ගත්ත කෙනාගෙන් තමයි නඩු දාන්නේ. මේ නඩු දාන්නේ කියන්නේ අපි ගිහලා විමර්ශනය කරලා අත්අඩංගුවට අරන් තමයි නඩු දාන්නේ. මොකද ඒ ගත්ත තැන තව ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. එහෙම තමයි මහා පරිමාණ ජාව අලංකාරය ගාවට යන්නේ. එහෙම කිව්ලා තමයි කංජිපාණි ගාවට කංජිපාණි මට ත්‍රෙඩ් කරන තත්ත්වෙට එන්නේ ඒකයි. ඉතින් ඒකත් එක්ක තමයි එයාගේ ජාවාරමට එයාගේ කටයුතු වලට බාධාවක් වෙන හින්දා තමයි ඔබ පැත්තකටලා හිටපන් කියලා මට කියන්නේ. දැන් එක වෙලාවක කියවෙනවා මේ කංජිපාන ඉම්රාම්ට ඇප ලබා දුන්නු දවසේ ඔහු අධිකරණයෙන් එළියට එන අවස්ථාවේ රූපරාමු ඊට පෙර වීඩියෝගත කරලා වෙනත් දවසක තමයි මේක මාධ්‍ය හරහා විකාශය කරන්න කියලා. මම දැක්කා මේ වෙබ් අඩවියේ වෙන්න ඇති කියලා තියෙනවා. වෙන්න පුළුවන්. මේක හැමතැනම වයලට් වෙලා තියෙන ඉතින් මාධ්‍ය පොලිසිය අපේ රටේ හැම දෙයක්ම රාජ්‍ය ආයතන ඔක්කොම කරන්න ඕන කාරණේ නෙවෙයි කරන්නේ. යාලා පොඩි වාසියකට දේවල් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආදායමයි වියදමයි අතර ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් ඒකට ඒ මදි පාඩුවට ඒ සල්ලි ටික හොයාගන්න තමන්ගේ දරුවා වෙනුවෙන් සමහරක් වෙලාවට අම්මා තාත්තගේ බීට් ටික වෙනුවෙන් සමහර ජරාව කනවා කියලා ඒක අර්ථකයක් නුනට ඒ ජරාව අරන් ගිහලා සමහරට දෙන්නේ පන්සලට දාණේ වෙන්න ඇති. මාසෙට ඒ දිනේදී අතේ සල්ලි නැහැ දාණේ දෙන්න. නමකට ඒක අරන් ගිහලා දාණේ දෙනවා ඇති. සමහරක් අද ලොකු ව්‍යාපාරික මට්ටමේ ඉන්න මේ මද්ද්‍රව්‍ය ජාලයේ ඉන්න ගොඩක් අය කරන්නේ ජාවාරම කරන. හැබැයි ගමේ මලගයක් වුණාම පෙට්ටිය අරන් දෙනවා. ඊට පස්සේ වෙසක්කට තොරන් ගහනවා, දන්සල් දෙනවා. ඔය ඔක්කොම ගමේ කරනවා. හැබැයි අනිත් පැත්තෙන් කරන්නේ ජාව මත්ද විලා. එතකොට නමුත් මේ කට්ටිය දන්නේ පින ඉන්නේ වෙනම, පව් වෙන්නේ වෙනම කියන එක. ඉතින් මෙයාලා හිතන්නේ අර පිනට අර පවට පව් ටික මේ පිනෙන් කැපෙනවා කියලා. ඉතින් ඒක බෞද්ධ දර්ශනෙවත් නෑ. ඒ දෙක අර රේල් පීල් දෙකක් වගේ තමයි. ඒක වෙන වෙනම යන්නේ. ඉතින් ඒක තමයි தත්ත්වය, යථාර්ථය. විශේෂයෙන් කොළඹ ඕක මම හොඳටම දැකලා තියෙන දෙයක්. ඒ කියන්නේ මේ උඩින් උපාසක යටින් ජාවාරම්කාරයෝ ඉන්නවා කියන එක නෝ කියන්නේ. ඒක හැමෝම දන්න කාරණයක් නේ. දැන් මේ ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ඔබ මොකද්ද ඔබේ විමර්ශකයෙක් විදිහට ඔබේ කියවීම මොකද්ද? ඔබට විමර්ශනය කරන්න ලැබෙන්නේ නැතුව ඇති. නමුත් ඔබට කියවීමක් ඇති මේ සිද්ධි සම්බන්ධයෙන් ගැළපීමක් ඔබට තියෙන්න පුළුවන් ඔබ කරපු අතීත විමර්ශනත් එක්ක. මොකද්ද අදහස ඔබේ? මේක අතීත විමර්ශනත් එක්ක කරනකොට පොඩි වෙනසක් තියෙනවා. මොකද ඔය වගේ බය නැතුව ඇවිල්ලා මෑත කාලේදී කරපු මනුෂ්‍ය ඝාතනයක් මං හිතන්නේ සෑහෙන කාලෙක හම්බයක් වෙලා නැහැ. විශේෂයෙන් ඒකේ තියෙනවා හිස් කොපුවල KPI කියලා ගහලා තියෙනවා. ඉතින් ඒකේ මොකක් හරි ඒකේ විශේෂතාවයක් කියන හොඳ වෙල් ප්ලෑන් මර්ඩරයක් ඒක. එතකොට ඒකේ බොහොම සංවිධානය වෙලා තියෙනවා. අද ලංකා පොලිසියේ සංවිධානය නෝනට පාතාලේ හොඳටම සංවිධානය වෙලා තියෙනවා. ඉතින් අද මෙහෙම කතා කරන මට තියෙන තර්ජනේ මං එහෙමමයි. මට එහෙමමයි. මං කතා කරන්නේ මං වෙනුවෙන් නෙවෙයි. මම මේ උපසක තියලා කතා කරන්නේ මගේ ගෙවල් වල මිනිස්සු එහෙම ලංකාවේ. හැබැයි මං දන්නේ නැහැ මිනිස්සු කොහොම පරිස්සම් කරයිද කියලා. මං කිලෝමීටර් 9300ක් ඈත ඉන්නේ. නමුත් ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා රටේ මිනිස්සු මාත් එක්ක ඉන්නේ කියලා. මොකද මේ අපි දේශපාලනයට විරුද්ධ මිනිස්සු. දේශපාලන කියන්නේ මේ පවතින දේශපාලන ක්‍රමයට කැමති නැහැ. මොකද දේශපාලනේ තමයි මේ හැමදේම තීරණය කරන්නේ. අපි කනබුණේක ඉඳන් අපි යන එන දැන් හැමදේම රටේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ දේශපාලනේ. නමුත් මේ මට ලොකු විශ්වාසයක් තියෙනවා සාමාන්‍ය මිනිස්සු
අදට මට රැකවරණය දෙනවා පොලිසියේ. දැන් ඊයේ ඊදවසේ අපේ අධ්‍යක්ෂතුමා කතා කරලා තියෙනවා. ඒ හැබැයි මේ 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 වෙච්ච සිද්ධියත් එක්ක තමයි අපිට මේ වෙන්නේ. නැත්තම් මාත් පාඩුවේ හිටියේ, එයාලත් පාඩුවේ හිටියේ මේක වෙහෙයි කියලා. නමුත් මේ විමර්ශනය එක්ක හොයාගන්න බැරිකම හින්දා මේ අලුත් න්ියුස් එකක් නිර්මාණය කරලා මේක වෙන පැත්තකට යවනවා. නැත්තම් මේ කට්ටිය මේ කට්ටියගේ දුර්වලතාවය තමයි මට කියන්න තියෙන. හැබැයි මං හිටියා නම් අද ලංකාවේ මං ඕක කොහෙන් හරි ගෙනල්ලා මේ වෙනකොට අඩුම ෂූටර් වෙන්නේවත් ෂූටර් කෙනෙක්වත් මං ගෙනල්ලා තියෙනවා. ඒක බැරි වෙච්ච එකට ඉතින් මං දන්නේ ඒක මගේ දක්ෂතාවයේ මගේ කොන්ෆිඩන්ස් එක මං කියන්නේ. ඉතින් අර කට්ටියත් මං හිතට සෑහෙන වෙහෙස වෙනවා. ඉතින් හොයන්න මට පුළුවන් දෙයක් තියෙනවා. අර අර දුලා කියන ටැටු හිමි මේ මේ ටැටු මැදිස්ථානයේ හිමිකරු අරගෙන ඇවිල්ලා මේ මාධ්‍ය තියාගෙන ප්‍රශ්න කරපු නිලධාරියා DIG ඔබ දන්න කෙනෙක්ද? මං රාජකාරී කියලා නනේ, රාජකාරී කියලා නනේ එතුමත් සමග. නමුත් ඉතින් ඒක ඉතින් පොඩි ප්‍රශ්නගත තැනක් තියෙනවා. ඒක ඉතින් හැමෝම කතා කරන දෙයක් නේ. පාපොච්චාරණය කියන්නේ පාපොච්චාරණය කිරීම කරන්න ඕනේ මහේස්ත්‍රාත්වරයෙක් ඉස්සරහා. ඉස්සරෝම අපි පාපොච්චාරණයක් කරනකොට ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ පාපොච්චාරණයක මුලින් වෙන්න ඕනේ විමර්ශක නිලධාරියාට තමයි කියන්නේ අපි මම මේ වැඩේ කරා කියලා. ස්වාධීන පාපොච්චාරණයක් කියන්නේ අපි කියන එකනේ. එතකොට මුලින්ම විමර්ශකයා කියනවා සාමාන්‍ය ඒකේ බලගතු වීම සඳහා ඒකේ අර ඒකේ වේට් එක වැඩි වෙන්නේ ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඉදිරියේ තමයි පාපොච්චාරණය කරන්නේ. ඊට පස්සේ ඒ සහකාරන් දාලා ඊට පස්සේ තමයි මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන්නේ. ඉතින් මහේස්ත්‍රාත්තුමා ගාවටත් ඉදිරිපත් කරලා මහේස්ත්‍රාත්වරයාත් ඒක ලියලා ඒ නඩු ෆයිල් එකේ ලියලා ඊට පස්සේ නැවත ආයේ කැඳවනවා. අන්තරාගාර ගත කරාට පස්සේ ආයේ කැඳවලා ආයේ මහේස්ත්‍රාත්වරයා දාන මොකද පොලිසිය බලපෑම් කරවලා මේක කියවුවද කියන එක ඉඳන් බන්ධනාගාරේ ඉඳන් නැවත ගෙනා ආයේ ප්‍රශ්න කරනවා. නමුත් ඒකේ පොඩි ප්‍රශ්නගත තැනක් තියෙනවා. මොකද මහේස්ත්‍රාත්වරයාගේ පාපොච්චාරණ ඉස්සර මහේස්ත්‍රාත්වරයා මේ විද්‍යුත් මාධ්‍ය මගින් ඊට කලින් දකින්නවා ඒක. ඒක නීතියේ දුර්වල තත්ත්වයක්. හරි. එතකොට දැන් ඔබ කොළඹ ප්‍රදේශයේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වපු නිලධාරියෙක්. සාමාන්‍ය කොළඹ අපරාධ කල්ලි කීයක් විතර ක්‍රියාත්මක වෙනවද සංවිධානාත්මක අපරාධ මේ කල්ලි? සංවිධානාත්මක අපරාධ කල්ලි ඒක ගම් එතන තියෙන වතු ආශ්‍රිතව තමයි ඒක වෙන්නේ. හැබැයි ඒවා හැම එකක්ම ලින්ක් වෙන අවුඩට. මෙතන ඔය වතු වල ඔය දැන් ලොකුවට ක්ලබ් වසන්තගේ මර්ඩර් එක කතා කරාට ඒක දැන් ටිකක් අර එතන ප්‍රමාණයෙන් උඩ ගියපු හින්දා තමයි ඒක විශේෂ සිද්ධියක් වෙන්නේ. නැත්තම් දවස් සතියකට මර්ඩර් දෙකක් තුනක් වෙනවා කොළඹ. එතකොට ආසන්නම සිද්ධිය මං ඔය එනකොට කිසෙල් වත්තේ එක දිගට මං ඔය රස්සාව කරන කාලේ එක දිගට දෙපාර්ශ්වය ගහගෙන පස් දෙනෙක් මැරුණා. අයි පොඩි කවි ඝාතනය, පාරුක් ඝාතනය කියලා ඔය ඒ මර්ඩර් පහම මම අල්ලනවා. එතකොට ඒවා තියෙන්නේ අර සුළු පරිමාණ දෙපාර්ශ්වයන් අතර තියෙන ගැටුම් තමයි. ඒවයි කපල කොටලා මරනවා, වෙඩි දීලා මරනවා. ඉතින් ඒ ඒ ඒ වගේ ඇතුළාන්තයට ගිහිලා බලපුවාම තියෙන්නේ තව ලොකු ගැටලුවක් තියෙනවා. මොකද ඕක පොලිසියේ උඩය දන්නේ නැහැ ගොඩක් වෙලාවට. මම දන්නේ නැහැ, මම දැකලා නැහැ කතා කරනවා. ලංකාවේ ඔබතුමාගේ අල්ලපු ගෙදර ගෙනා ඔබතුමාගේ වැටගාවට කුණු දානනම් ඔබතුමාට ගිහිලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න පුළුවන්. හැබැයි මත්ද්‍රව්‍ය ජාවාරම් විශ්වාසය මත තමයි ඒක ජාවාරම් කරන්නේ. ණයට තමයි බඩු දෙන්නේ. ඒකට විකුණලා තමයි සල්ලි දෙන්නේ. ඕකේ පොලු තියනවා කියලා තමයි ওই කතාවට යන්නේ. පොලු තිබ්බට පස්සේ ඒකේ ඒකේ ප්‍රතිඵලය තමයි ওই පොඩි පොඩි මිනිස්සු මැරෙන්නේ. සමහරක් වෙලාවට මම ලොකු විමර්ශනයක් කරා. ඒක මම ඉස්සරහට දැනුම් දෙන්නම්. මම දැක්කා මේ කවක් කවුරක් නැති ගෙදර වැඩට පොඩි කාලේ ඉඳන් හදාගත්ත මිනිස්සයා ග්‍රෑම් 10ක් ගත්තා කියලා ඒ කාන්තාවක් විසින් ඌට එකතු වෙලා ගහලා ගහන්නේ මොනවාද කිරිහට්ටියකින් ගහලා ඔළුවට ගහලා මැරෙනවා. නමුත් ඒ හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඊට පස්සේ ඒක අදටත් ඒක C3 මර්ඩර් නෙමෙයි. ඒක අන්තිමේට මේ ෂේ රෝගේ වැළඳිති රෝගියෙක් හැටියට තමයි අන්තිමේට භූමි දානය කරන්නේ. ඒවා මේවා කොළවට වැළලෙන අපරාධ. ඉතින් අපි කොහොමද ඔබ ඔබ කියනවා කිරිහට්ටියකින් ඔළුවට ගැහුවා කියලා? ඊට පස්සේ ෂේ රෝගියකින් මේ ගියා කියලා කොහොමද මේ වෛද්‍ය වාර්තා වල ලියවෙන්නේ? ඉතින් ඒක තමයි විමර්ශනේ. මම ඒ සම්බන්ධයෙන් මොකද අපි විමර්ශනයක් පටන් ගන්නකොට ලිඛිත අවසරයකින් උඩින් ගන්න ඕනේ. මට තොරතුරක් ලැබුණා ඒ විමර්ශය යනකොට. ඒකේ මුලින් මේ සිද්ධිය යනකොට මට තොරතුරු ලැබුණා අවුරුද්දකට විතර පස්සේ. එතකොට මීනිය භූමිදාන කරලා ඔක්කොම ඉවරයි. ඒ මිනිස්යාගේ
කවුරුත් ගෙදර නෑ මේවා කියපුවාම මේවට මටත් තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ තිතුරු වෙන්නේ දැන් මං තනි මට. එතකොට ඒ සම්බන්ධයෙන් මේ මිනිස්සයා පහර දුන්නට පස්සේ එතන ඉන්න ත්‍රිවිල් එක දාලා හොස්පිටල් එකට ගිහින් ඇඩ්මිට් කරනවා. ඇඩ්මිට් කරනකොට ඇඩ්මිෂන් එකේ තියෙනවා ඇසෝල්ට් කියලා. මම ඒක ඔක්කොම මට ඉන්ක්වයරි සම්පූර්ණ කරගන්න බැරි වුණා. මම දැන් මේකෙන් කියපුවා මේ ඉන්ක්වයරි පටන් ගන්නේ මම ඒකෙන් හිතන්නේ මේ මිනිස්සයාට සාධාරණයක් වෙයි කියලා. මොකද මේ මිනිස්සයාට අම්මෙක් තාත්තෙක් නැහැ. කාත්තවරු නැති කෙනෙක්. එතකොට ඇසෝල්ට් එකකින් ඇඩ්මිට් කරපු මිනිස්සයා දවස් 4ක් ඉස්පිරිතාලේ ඉඳලා අපි ඒක මං ජාතිකරුවල් ගිහිල්ලා පරීක්ෂා කරා හොයන්න බෑ. ඊට පස්සේ මම මුතශරීරාගාරයට ගිහිල්ලා පරීක්ෂා කරා. මුතශරීරාගාරයෙන් මේ මිනිය නැහැ. ඊට පස්සේ මිනිය හොයලා බලනකොට දැන් ඇසෝල්ට් එකක් නම් අනිවාර්යෙන් පෝස්ට්මෝර්ටම් එකක් කරන්න බෑ. පෝස්ට්මෝර්ටම් එකක් කරලා නැහැ. බලනකොට ෂේ රෝගය කියලා එයාට බෙහෙත් දීපු මොනවාද කාඩ් ටික දීලා පෙන්නලා අර සඩන් ඩෙත් එකක් විදිහට නෝමලයිස් කරලා මිනිහ එළියට අරන් දෙනවා. එතකොට ඒ වගේ මිනිස්සු මැරෙනකොට ඒව ගැන ඝාතනය වෙනකොට කතා කරන්නේ නැහැ. හැබැයි ක්ලබ් වසන්ත මැරෙනකොට හැමෝම කතා කරනවා. ඒ වගේ මම දන්න ක්ලබ් වසන්ත කියන එක නම් මගේ ඉන්කුවරි වලදී අපරාධකාරයෙක් කියලා මට නම් තොරතුරු හම්බෙලා නැහැ. කියන්නේ ඔවුන් හොඳ පුද්ගලයෙක් කියලා කියන්න යන්නෙත් නැහැ. නරක පුද්ගලයෙක් කියලා යන්නත් නැහැ. මොකද මම දැකලා නැහැ. දන්නේ නැහැ. මගේ ඉන්කුවරි හම්බුන්නේ නැහැ. නමුත් ක්ලබ් වසන්ත කියන පුද්ගලයා මැරෙනකොට රටම කම්පා වෙනකොට අර මිනිස්සයා වෙනුවෙන් කම්පා වෙන්නත් කවුරුත් නැහැ. මම විතරක් කම්පා වෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඔබතුමාට කම්පා වෙන්න හේතුවක් තියෙනවද නැද්ද මන් දන්නේ. හැබැයි සංවේදී මිනිහෙන් නම් ඒකට හැමෝම සංවේදී වෙන්න ඕනේ. මම කියන්නේ එතනයි මොම මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙන සමාන අයිතිවාසිකම් නම් ජීවත් වීම අයිතියත් හැමෝටම පොදු නම් සමාන නම් අනිවාර්යයෙන්ම ක්ලබ් වසන්ත වේවා ඔබ සඳහන් කරන ඔය කිසිදු හවුහරණක් නැති අහිංසක මිනිස්සයා වේවා සියලු දෙනාම එක හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින මිනිස්සු ඔබ ඒකනේ මතු කරන්න උත්සාහ කරන්නේ. ඒකයි ජීවත් වීම අයිති හැමෝටම තියෙනවා. අපි අවසන් කරමු දැන් මේ 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 සිදුවීම් දාමයත් එක්ක. ඔබ දැන් ඔබ කතා කරේ ඔබට බරපතල චෝදනාවක් කියලා වෙලා තිබුණා, විවිධ මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා, YouTube නාලිකාවල පළ වෙලා තිබුණා. ඉතින් මොන වුණත් අපිට අවශ්‍ය වුණා මේ කාරණාව ඍජුවම ප්‍රශ්න කරන්න. එතකොට අනිත් පැත්තෙන් අද මේ වෙනකොට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා කංජිපාන ඉම්රාන් එක බෝට්ටුවක තමන්ගේ මිතුරන් එක්ක සාදයක් පැවැත්තුවා කියලා මේ ක්ලබ් වසන්තගේ අවසන් කරදු සිද්ධ කරපු දිනේ. මේ මේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මේ මේ කාරණා අර දැන් එක වෙලාවක් කියනනේ ගංජිපාන ඉම්රාන් ප්‍රංශය හිටියා කියලා. එතකොට මේ තොරතුරු එන්නේ කොහෙන්ද, මේවා නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණාව අපි දන්නේ නැහැ. අවිනිශ්චිතයි මේ සියලු කරුණු කාරණා. හැබැයි බරපතල කාරණාවක් තියෙනවා. දැන් ගංජිපාන ඉම්රාන් ලංකාවෙන් යනවා. ඔහුට අප ලැබිලා ඔහු ලංකාවෙන් යනවා මන්නාරමින් ඔහු පිටත් වෙලා ගියා කියලා කියන ඉන්දියාව හරහා. ගංජිපාන ඉම්රාන් විතරක් නෙමෙයි, තවත් මේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලෙල බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. එතකොට මේ මම කලින් කිව්වා වගේ මේ සියලු දෙනා නිර්මාණය වෙන්නේ සමාජයේම වරදින් එක පැත්තකින්. මේ මෙන්න මේ ක්‍රමවේදය නතර කරගන්නේ කොහොමද? මම කලොත් මේ ප්‍රශ්නය අහුවා. නෝ. ඒකට අපරාධකාරයෙක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලත් අපි හිතලා බලන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ මේ සමස්තයට විසඳුම් දෙන්න නම් අපි හැම මේ concept එකක් නිර්මාණය කරන්න ඕනේ. මොකද පොලිසිය කියන්නේ මේ අපරාධකාරයව අල්ලලා කූඩුවට දාන එක නෙමෙයි, අපරාධ ඉන එක නවත්තන එක. ප්‍රිසන් වැහෙන්න ඕන. මගේ concept එක ප්‍රිසන් වැහෙන්න ඕන. එතකොට අපරාධ නිර්මාණය වෙන තැන නතර වෙන්න ඕනේ. එතකොට මම මේ රටේ ආවට පස්සේ මම දැක්කා මේ රටේ මත්ද්‍රව්‍ය තියෙන තැන් ඕන තරම් තියෙනවා. හොර සිගරට් විකුණන තැන් ඕන තරම් තියෙනවා. හැබැයි ඒවා තිබ්බ කියලා පොලිසියෙන් ඇවිල්ලා කඩාපයි ඉන්නේ නැහැ. ඒක අවශ්‍ය ප්‍රමාණයට ගන්න. හැබැයි මිනිස්සුන්ට දැන් මම මේ රටේ ආවට පස්සේ මේ රටෙන් මට දෙනවා යුරෝ 215ක් මාසිකට. ඒ යුරෝ 215 දෙන්නේ රජෙන් උඹ ගිහලා කාලා බීලා හිටපන් කියලා. ඒ කියන්නේ මං මට ඉන්න කියලා සල්ලි දුන්න නැත්තම් මං කරන්න වෙන්නේ හොරගම් කරලා හරි කන්න වෙන්නේ. ඒකනේ ඒක නවත්තන්න ඒ වගේ වැඩ පිළිවෙල තියෙනවා. ඉතින් මේ මේ හැම දෙයකටම වැඩ පිළිවෙල තියෙන අපරාධකාරී නිර්මාණය වෙන තැන නතර කරන්න ඕනේ. මම ඉස්සෙල්ලත් කිව්වේ දැන් අපි ගේන මර්ඩර් ඇකියුස්ලා සමහර අය හොද්ද තදින්ම මත්ද්‍රව්‍යයට බැහි වෙච්ච අය. එතකොට සමහරක් වෙලාවට සතියක් විතර අපි ගාව ඉන්නකොට එයාට එනවා ලේ වමන යනවා, බඩ යනවා, සික්ක කැදෙනවා. එතකොට මගේ ගාව තිබ්බ මේක තමයි අපි දැන් ඔය රේඩ් වලට ගිහපම අපිට හම්බ වෙන බම්පින් කාඩ් එක කියලා. ඒක අර මේ සික්ක කඩන්න දෙන ටැබ්ලට් එක. ඒ කාඩ් එක විකුණන මිනිස්සු ඉන්නවා. සමහරට ගොඩක් වෙලාවට කොළඹ බම්පින් විකුණන්නේ ඔය වයසක ආච්චිලා අම්මලා තමයි විකුණන්නේ. එයාලා මේ කීයක් හරි වගන ඒකේ. මම ගොඩක් වෙලාවට ඒක නීති විරෝධී. ඒකින්ද ගොඩක් වෙලාවට ඒක ඒවා අහුනහම ඒකට ඇත්තටම නඩු දාන්නේ නැහැ. මිනිස්සුන්ට තව නඩුවක් දාපුවම පහෝදාට ගිහිල්ලා ඒ සතිත් වන්න වෙන්නේ ඕකෙන්මනේ.
ඉතින් ඒ වගේ වගෙනල්ලා අර මිනිස්සුන් අසනීප වෙන වෙලාවට මන් දෙනවා. එතකොට සමහරක් වෙලාවට මං ගාව හිටිය ඔය හරක්කට උපන්නන්න අපි ඒකේ තදින් අබ්බැහි වෙච්ච ඇක්යුස්ලා දෙන්නේ ඒ කට්ටිය මාස 3ක් යනකොට මත්ද්‍රව්‍යයෙන් ගැලවුණා. මත්ද්‍රව්‍ය බොන්නේ සිගරට් එකක් බොන්නේ දෙ තත්ත්වයට ඔළුව හදලා දිනවා. ඉතින් ඒක තමයි රිහැබිලිටේෂන් කියන්නේ. ඒව කන්සෙප්ට් විදියට යන්න ඕනේ. මං කියන්නේ මේක මේව කතා කරන්න අපේ පහළ නිලධාරින්ට අවස්ථාවක් නැහැ. මේ මං කතා කරනවට වැඩිය මට වැඩිය බුද්ධියක් තියෙන මට වැඩිය ශේෂ්ත්‍රය අත්දැකීම් තියෙන නිලධාරීන් ඕන තරම් ඉන්නවා. හැබැයි මේව බෙල්ලගස්සන්න මේව ගන්න කෙනෙක් නැහැ. මොකද අපි පහළ මට්ටමේ හිටියට ඒ මට්ටමින් අපිට ඩිසිෂන් ගන්න මට්ටමට යන්න බෑ. මොකද අද තීන්දුව තීරණ ගන්න බොහෝ වෙලාවට පොලිසිය බඳවා ගැනීම ආකාර තුනක් තියෙනවා. පොලිස් කොස්තාපල් ඊට සුපර් පොලිස් පරිශ්‍රයක ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරී ඍජු බඳවා ගැනීම තියෙනවා. ඉතින් ඉස්සර නම් අද පොලිසිය ඉන්නවා රාලහාමි ආපු දැන්ට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙන්නෙක් ඉන්නවා. මම දන්න විදිහට උප පොලිස් පරීක්ෂකවරුන් ආපු අය පහක් විතර ඉන්නවා. අනික අය සියලු දෙනා තව අවුරුදු පහක් විතර යනකොට ලංකා පොලිසියේ පහලින් ආපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්වරු නියෝජ්‍ය පොලිස්පතිවරු බිහි වෙන්නේ නැහැ. ඒ ක්‍රමවේදයකට හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ 85,000ක් පොලිසිය 83,000ක් විතරයි ප්‍රමෝෂන් තියෙන්නේ. 82,000ක්ම ඉන්නේ එක තැන. එතකොට ඒ මිනිස්සුන්ට මේ පිරියෙන්න හේතුව මං කියන්නේ මේ පෝසස්සෝ පොලිසිය 3 පෝසස්සෝ පොලිසියේ නිලධාරීන් ඉන්නේ බොහොම අභිමානයෙන් රස්සාව කරන්න. ඒ එතකොට අපි මෙරටියාවට ආපුවාම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රොමෝෂන් එක කියන එක වෙලාවට ලැබෙන්න. එතන ප්‍රොමෝෂන් එක ටාගට් එකක් අපේ. ටාගට් එකට යනකොට නිලධාරියෙක් විනය පරිස්සම් කරගෙන යන්නේ. මොකද විනය පරිස්සම් කරගත්තේ නැත්තම් ප්‍රොමෝෂන් එක අඳින්න බෑ. මගේ බැච් එකේ ඉන්නවා භාගයක් අද IP වෙන්න බැරුව. ඒ බැරි වෙන හේතුව පොඩි පොඩි චාර් සීට් එකක් තියෙන. හැබැයි මේ චාර් සීට් හැම වෙන්නේ වැඩ කරන එක නට. අර පැත්තේකටලා ඔය පඩි අරන් නිකන් ඉන්න කෙනාට චාර් සීට් නෑ. ඒ කට්ටිය IP අඳිනවා කොහොම හරි. අර කට්ටිය වැඩ කරන නිලධාරියක් නැහැ. එහෙම නිලධාරියෙක් පරතෝකයක් 83,000 විතර ඉන්නවා මේකේ කලකිරීමෙන්. ඉතින් ඒවා ඇතුළ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න ඒ තෘප්තිමත් නැති නිලධාරියෙක් මගින් වෙන්නේ ඒ පීඩාව යන්නේ මහ ජනතාවට. ඒක නැති කරන්න ඕනේ. කියන්නේ අපි මේක ආපස්සට යන්න ඕනේ. මේක අපි හැම කීස් එකම දැන් අපි ඉන්කුවරි පැටර්න් එකක් ගත්තොත් අපි ඉන්කුවරිය පටන් ගන්න නතර කරපු දැනින් තමයි ආපස්සට යන්නේ. කොහේ ඉඳන්ද මරිච්ච තැන ඊට පස්සේ ආපස්සට යනකොට අපි යන්නේ කාර් එක කොතනින්ද නැවැත්තුවේ කාර් එක ඊට පස්සේ කොහෙටද ගියේ කියලා එහෙම තමයි ආපස්සට යන්නේ. මේ වගේ අපි මේ වැරද්ද හදනවා නම් යන්න ඕනත් එතෙන්ද අපි කොතනින්ද මේ පිරීලා තියෙන්නේ. මේ පිරිච්ච තැන් ටික අපි පිල් කරන්න ඕනේ. ඉතින් බන්ධනාගාර ගත්තේ බන්ධනාගාරයේ අද ඉන්නවා මං හිතන්නේ බර පොලිස් නිලධාරීන් තුගයක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා. එයාලා මේ ක්‍රමවේදය ඇතුලේ වැරදි දේවල් කරන්න ගිහින්. ඒකට ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඉතින් නිලධාරීන් දූෂිත වෙන එක නවත්තන්න ඕනේ. ඉතින් දවස ගාන ගෙනල්ලා නිලධාරීන් ඇරස් කරලා උසාවි දාලා ඒක කරලා හරියන්නේ නැහැ. අද මද්‍රව්‍යයට ඇබ්බැච්ච නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් අද ඉන්නවා පොලිසියේ. ඉතින් නිලධාරීන් රටේම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ මේක ලොකු මේ ප්‍රංශය කියන්නේ අපි ඒ රටට වඩා අවුරුදු 20ක් විතර ඉස්සරහින් තියෙන රටක්. හැබැයි මේ රටේ මත්ද්‍රව්‍ය තියෙනවා. හැබැයි මත්ද්‍රව්‍ය කියන එක ලිමිටේෂන් කරන්න ඕනේ. එක මේ කට්කුඩු නතර කරනවා කියලා බෑ. දැන් අපේ පොහොර කියන එක නතර කරා ලංකාවේ. පොහොර කියන අපේක නතර කරපු එකෙන් සම්පූර්ණ අපි මං ගොවියෙක්ගේ පුතෙක් මං දන්නවා දැන් කුඹුරු වැඩ කරන්න බෑ පොහොර ටික නැතුව. ඉතින් ඒ වගේ මේ මත්ද්‍රව්‍ය කියන එක කට් ඔෆ් කරන්න බෑ එකවර. මේක අද නතර කරනවා කියලා නතර කරන්නත් බෑ. එහෙම ක්‍රමවේදයකුත් නෑ. මං කියන්නේ මේක ලිමිටේෂන් කරලා හැමදේම මොකක් හරි මේක ඉස්සරහට යනවනම් ඉස්සරහට කටිගාතකට එනවනම් මං ගාව තියෙන ලොකු වැඩපිළිවෙලා. මම මේක මං මගේ ජීවිතේ කරගත්ත රස්සාව මට මේක තියෙන ලොකු අත්දැකීමක්. මට මේ ශේෂ්ත්‍රයේ තව පළපුරුදු පොලිසිය නිලධාරීන් මේ කලකිරීමෙන් ඉන්න නිලධාරීන් රසක් ඉන්නවා. ඒ කට්ටිය යොදාගෙන මේක අපිට ගේන්න පුළුවන් තැනකට. IP දුමින්ද ජයතිලක නැවත වතාවක් ලංකා පොලිස් සේවයට එන එකක් නැද්ද? මම ඇත්තටම පොලිසියට එන්න අයිඩියා එකක් තිබ්බා. නමුත් ඉතින් මේ ක්‍රමවේදයත් එක්ක ආපහු එන්න උවමනාවක් නැහැ. ඉතින් මේ යන විදිහත් එක්ක මට ආයෙවිල්ලා අර ආපහු ඒ තත්ත්වයෙන් ඉඳලා වැඩක් නැහැ. මම පොලිසියේ IP කෙනෙක් ඉදී වැගේ වැඩ කරාට මට පහසුකම් ලබා දෙන්න තිබ්බ හොඳ පහසුකම් මම ඒක පුද්ගලිකව සහ මගේ මහන්සිය ලබාගත්ත දේවල්. ඉතින් මම ආපහු ඇවිල්ලා මුල මට්ටමේ දැන් ආයෙ පටන් ගන්නකොත් එතකොට ඒ තත්ත්වයට ආපහු වැටෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඉතින් මම හැබැයි යම් කිසි තැනක ආයතන නගා හිටනවා නම් මම ඒකට සහයෝගයක් දක්වන්න පුළුවන්. ඒක උපරිමයෙන්ම කරනවා. ඔබ දැන් ප්‍රංශ රැඳී ඉන්න කාලේ ඔබට දුරකථන ඇමතුම් ආවේ නැද්ද? තර්ජනය කිරීම ආවේ නැද්ද? නෑ මේ වෙනකන් තර්ජනයක් නෑ ආවේ නෑ. හැබැයි මම
රට ඉඳන් ආපු දවසට දවස් දෙකකට පස්සේ ඇවිල්ලා තියෙන තර්ජනය මැසේජ් එකක් දාලා තිබ්බා, ඔබ රට ගියාට ගෑණි ළමයි මෙහෙණි ඉන්නේ කියලා මැසේජ් එකක් තිබ්බා. ඒ මැසේජ් එක එක තමයි මේ ඔය මම ප්‍රංශයට ආව කියන එක මාධ්‍යයට ගියේ ඒ කාරණෙත් එක්ක. ඔබට සුරක්ෂිතභාවයක් තියෙනවද ප්‍රංශයේදී ඔබ හිතන විදිහට ඔබේ ඔබේ ජීවිතයට සහ ඔබේ ඒ ඔබ ඉන්න වටපිටාව? ලංකාවේ ඉන්නකොට තමයි සුරක්ෂිතතාවය නැත්තේ. මොකද ලංකාවේ ඉන්නකොට රුපියල් 10,000 දීලා වෙඩි තියලා යන්න කිව්වත් එහෙම මිනිස්සු ඉන්න. හැබැයි මේ රටේ එහෙම කරන්න බෑ. හැබැයි මං දන්න මිනිහෙක් නම් මගේ ගාවට එන්නේ නැහැ කියලා මං දන්නවා. මොකද මං හැම වෙලාවෙම සන්නද්ධ වෙලා ඉන්නේ. මං නිදාගත්තම මගේ කොට්ටියට වෙපන් එක හැම වෙලාවකම තියෙනවා. ඉතින් මං ඒක හැමෝම දන්නවා. මොකද මං සතියකට සැරයක් හමාරකට සැරයක් මගේ අතින් ඔය අවියපත් වෙන සමහරක් වෙලාට. මොකද අන්තිම කාලේ අරගලයෙන් පස්සේ පොලිසියට පහර දෙන කාලයක් ආවා. ඒ කාලේ පොලිසිය කට්ටියට වතු වලට යන්න බැරි ගතියක් ආවා. ඒක පහර දෙනවා අපේ නිලධාරින්න බල්ලොල එහෙලා කවලා දිනවා, බල්ලොල ලව්වා. ඊට පස්සේ හූ කියලා දිනවා, ගල් ගහලා දිනවා, වාහන වලට ගහලා දිනවා. ඉතින් එහෙම කාලයක් තිබ්බා. නමුත් මම ඒක ගිහිල්ලා අපේ අධ්‍යක්ෂකතුමා ඒක පොලිස්පතිතුමාට පවා මේ මේ මම රටාවට පස්සේ කියලා තියෙනවා, මේ මෙයා මේ දේවල් කරපු නිලධාරියා කියලා. ඉතින් ඒකට මම ගෞරව කරනවා. මොකද හැබැයි ඒකට මම ලොකු සහයෝගයක් දුන්නා. සමහර තැන්වල නිලධාරීන්ට ඒ ආපහු වත්තට යන්න පුළුවන් පහසුකම් දුන්නා. මගේ පොලිසිය විතරක් නෙමෙයි, අනෙක් ගේ පොලිස් වසමේ නිලධාරියෙකුට පවා තනියෙන් යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරලා දුන්නා. ඒකට මම වගේම තවත් නිලධාරීන් කීප දෙනෙක් කැප වෙලා කටයුතු කරා. ඉතින් එහෙම කැපකිරීමක් කරාම හොඳයි. අපි අවසන් කරමු. මේ අවසාන වශයෙන් මොකක්ද ඔබට කියන්න තියෙන්නේ? මොකක්ද රටේ ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ? මට වෙන්න දෙයක් නැහැ. මට බිරිඳ, දරුවා, ගෙදර අය මොන හරි සිද්ධියක් වුණොත් ඒක සිද්ධියක් වෙන්න නොවී බලා ගන්න කියලා තමයි මිනිස්සුන් ඉල්ලන්නේ. අද ඉල්ලන්න කෙනෙක් නැති තත්ත්වෙට මම පත් වෙලා. ඉතින් ඒකට ඒක මම කරපු වරදකෝකද කියලා මම තාමත් හිතනවා. මට කොතනද වැරදුනේ කියන තැන ඉතන මට තාම දැන් මාස ගාණක් හිතලා මට වැරදුනේ කොතනද කියලා මට හොයාගන්න බැරුව මං ඉන්නේ. ඒකින්ද ඒක ගැන හිතලා අවසන් කරමු. ඔබට පසුතැවීමක්ද තියෙන එක පැත්තකින් ඔබ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලිස් සාධකාරිය නිවැරදි ආරක්ෂා කරන්න ගිහිල්ලා ඔබට වැරදුනා කියලා ඔබ හිතනවද? එහෙම නැත්නම් අපිට කමින් උපක්‍රමශීලීව අර මේ සිස්ටම් එකට මනුගත වෙලා ජීවත් වුණා නම් වඩා හොඳයි කියලා හිතනවද? මොකද්ද ඔබට හිතෙන්නේ? අපි එතනින් අපේ කතාව අවසන් කරමු. නෑ, අධ්‍යක්ෂකතුමාටත් මම අන්තිම මොහොතේ කිව්වේ මේ මේකට අනුගත වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. මොකද මට සුසුකම් දිනන කියලා දන්න ඕන රටක ගිහිල්ලා රස්සාවක් කියලා ජීවත් වෙන්න. ඒකින්ද මම ඒක හරි ආඩම්බරෙන් කිව්වේ. ඊයේත් කිව්වා, අද මේ ප්‍රසිද්ධ මාධ්‍යත් කියන්නේ මං කරපු රස්සාව ගැන මට හරි ආඩම්බරයි. ඒකින්ද මං මේ මේ ප්‍රශ්නය ආපහු ඇදලා ගත්තෙත් මේ මාධ්‍යයින්ද මට ඒක නිවැරදි කිරීමක් කරන්න ඕන වුණා. මොකද මගේ මං නැති වුණත් මගේ ළමෙක් හරි තාත්තා කියන චරිතේ වීරයෙක් වෙලා ඉන්න ඕනේ. මොකද මේක දැන් මේ විද්‍යුත් මාධ්‍ය හරහා හැමදේම අන්තර්ජාලයේ තියෙන තව අවුරුදු 10කින් 15කින් බැලුවත් ඒ විදියට ඩැමේජ් එකක් වෙලා තිබ්බොත් ඒක මම කරපු සේවයට කැළලක්, මගේ ආත්මයට කැළලක්. ඒකින්ද මගේ රස්සාව සම්බන්ධව මට පසුතැවීමක් නැහැ. නමුත් ලංකාවේ මිනිස්සු ගැන මට පසුතැවීමක් තියෙනවා. ඒ කට්ටිය හැමෝම මං ප්‍රංශයට ආවට හැමෝටම පිටරටකට ගිහිල්ලා ජීවත් වෙන්න බැරි වාතාවරණයක් තියෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. අපි බොහෝ දෙනෙක් අවධානය යොමු කරපු කාරණාවක් කියවුණා. දැන් චෝදනාවක පැත්තෙන් එලලා තිබුණා මේ වසන්ත ඝාතන සිද්ධියත් එක්ක පොලිස් නිලධාරියෙක් මේකට සම්බන්ධ වෙලා හිටියා සාද පැවැත්තුවා කියන. ඉතින් මේ චෝදනාව එල්ලවෙච්ච සමන් මේ චෝදනාවට තමන් සම්බන්ධ නැහැ කියලා ෆේස්බුක් එකේ සහ ප්‍රසිද්ධියේ කරුණු ඉදිරිපත් කරපු කොළඹ අපරාධ කොට්ටාශයේ බහාරව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද විජේතිලක මහත්මයා අපි සම්බන්ධ කරගත්තා. දැන් ඔහුගේ කතාව පැහැදිලි කළා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව අපි අර දිගින් දිගටම අපරාධ සහ ඒවා විමර්ශනය කිරීම, අපරාධ සමරුවේ නම් ඒවා ගැන කතා නොකරට මේ සාකච්ඡාවේදී මම උත්සාහ කළේ මේ පොලිස් නිලධාරීන් එක පැත්තකින් මොන දෙන අභියෝග පිළිබඳව ඔබගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරවන්න. මම හිතනවා ඒක සාර්ථක වෙන්නේ නැති කියලා. ඒක තීරණය කරන්නේ ඔබ. නැවත වතාවක් දුමින්ද විජේතිලක මහත්මයාට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි.